සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පවිවිත්තස්සායං භික්කවේ ධම්මෝ නායං ධම්මෝ සංඝනිකාරාමස්සාති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ ධම්මපාරමී වැඩසටහන යටතේ මේ ආයතනයේහි මාසිකව පවත්වන ධර්මදේශනා මාලාවෙහි අද දිනට නියමිත ධර්මානුශාසනාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. මේ දිනවල පවතින ගමනාගමන අපහසුතා හේතුවෙන් සියලු දෙනාටම සහසම්බන්ධ වෙන්නට අවකාශ නැතත් හැකි පිරිස සම්බන්ධ වෙලා අන් හැම දෙනාටමත් ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව සලස්වා දෙමින් අද දවසෙත් මේ ධර්ම දානමය මහ පිංකම සිද්ධ කරන්නට අවශ්‍ය කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ සඳහා මීට වසර කිහිපයකට ඉහතදීත් අපට සම්බන්ධ වෙන්නට අවකාශ සැලසුණා. අද දවසෙත් මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න අවකාශ ලැබීම පිළිබඳව අපි විශේෂයෙන් සතුටු වෙනවා. ඒකට හේතුව තමයි මේ හැම දිනාම ධර්මය පිළිබඳව උනන්දු වෙන ධර්මයෙන් තම තමන්ගේ ජීවිත සකසා ගන්නට උත්සාහ කරන ධර්මය පිළිබඳව ලැබියාව තියෙන පිරිසක් මේ අවස්ථාවට එකතු වෙන්නේ. ඒ වගේම තවත් එබඳු බොහෝ දෙනාටයි මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට පටිගත කරලා අවස්ථාව සලස්සලා දෙන්නේ. ඒ වගේම ධම්මපාරමී ආයතනය, ඒ වගේම විශ්වපාරමී ආයතනය, මේ සංවිධාන සියල්ලක් තුලින් ලංකාවෙත් ඒ වගේම බොහෝ රටවල් වලත් විවිධ සමාජ සේවාවන්, ශාසනික සේවාවන් සිද්ධ කරන්නට මේ කල්යාණ මිත්‍ර පිරිස ඒකරාශී වෙලා මේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් ඒ සිදු කරන මහඟු සමාජ සේවා ශාසනික සේවා කටයුතු අතරේ සියලු දෙනාගේම ධර්මඥානය දියුණු කරලා ඒ කරගෙන යන කටයුතු ආමිස පූජාවන්ට පමණක් සීමා නොවි ආධ්‍යාත්මික ගුණවර්ධනය සඳහා උපයෝගී වෙන ප්‍රතිපත්තිමය පූජාවක් හැටියට පෙළගස්වා ගන්නට අවශ්‍ය මඟ පෙන්වීමයි මේ ධර්ම දේශනා තුළින් හැම දෙනාටම ලබා දෙන්නට උත්සාහවත් වෙන්නේ. ඒ අනුව අද දවසේ ධර්ම දේශනාව සඳහාත්
විශේෂ මාතෘකාවක් යොදාගෙන තියෙනවා. ඒ තමයි විවේකය පිළිබඳව. කාර්ය බහුල බව, ඒ වගේම උදාසීන බව සහ සැබෑ විවේකය කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරගන්නට ධර්මානුකූලව. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ අටක නිපාතේ අනුරුද්ධ සූත්‍රයේ දැක්වෙන තුන්වැනි මහා පුරුෂ විතර්කයේ පිළිබඳ සූත්‍ර පාඨය. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි සමයේ අනුරුද්ධ හාමුදුරුව, ඒ වෙනකොට උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා නැහැ, පෙරදිග දිසාවෙහි උණ වනලැහැබක උන්වහන්සේ වැඩ සිටි අවස්ථාවේ අනුරුද්ධ හාමුදුරුවන්ට කල්පනා වෙනවා මේ ධර්මය ප්‍රගුණ කරන්නට කෙබඳු සුදුසුකම් තියෙන්නට ඕනද, මොන වගේ සුදුසුකම් තියෙන කෙනෙකුටද මේ දහම පුහුණු කරන්නට පුළුවන් කියන විදිහේ ධර්මානුකූල විතර්කයක් උන්වහන්සේගේ මනසෙහි ගොඩනැගුණා. ඒ ඔස්සේ දිගින් දිගට කල්පනා කරන උන්වහන්සේට මේ දහම ඇසුරු කරන්නට, මේ දහමෙන් ප්‍රයෝජන ගන්නට නම් මේ ගුණ තිබිය යුතුයි කියලා කරුණු හතක් උන්වහන්සේගේ සිතට මතුවේ. මේ කාරණේ තථාගතයන් වහන්සේ දිවසින් දැකලා එසැනින්ම උන්වහන්සේ වැඩම කරනවා අර පාචීන වංශ උණවණයට අනුරුද්ධ හාමුදුරුව වැඩ සිටි තැනට. පනවන ලද ආසනයේහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ආගිය තොරතුරු කතා බහ කරලා මේ අනුරුද්ධ හාමුදුරුවන්ගේ චිත්තසංතානයේ පහළ වුණු මේ විතර්කය පිළිබඳව කතා කරද්දී අනුරුද්ධ හාමුදුරුව සිහිපත් කළා, ස්වාමීනි මට මේ බඳු විතර්කයන් මතු වුණා. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව ඉතාමත්ම අගේ කොට ඒ කාරණා අනුමත කළා පමණක් නෙවෙයි, අටවෙනි විතර්කයකුත් ඒකට එකතු කළා. එකතු කරලා ඒ විතර්ක අටම මහා පුරුෂ විතර්ක හැටියට නම් කරලා නැවත භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. ඒ අනුව අනුරුද්ධ හාමුදුරුවන්ගේ චිත්තසංතානයේ ජනිත වුණු ඒ චේතනාව තථාගත දේශනයක් හැටියට භික්ෂුන් වහන්සේලාට දේශනා කෙරෙනවා. එතකොට මේ මහා පුරුෂ විතර්ක පිළිබඳ දේශනය බුද්ධ දේශනාවක් වෙන්නේ නිසයි. එතකොට මේ මහා පුරුෂ විතර්ක කියලා කියන්නේ විතර්ක කියලා කියන්නේ යමක් කල්පනා වෙනවා, සිතනවා කියන එකනේ. එතකොට පුරුෂ විතර්ක කියලා කියනවා පුරුෂයෙකුගේ චිත්තසංතානයේහි හටගන්නා විතර්ක. මහා පුරුෂ කියලා කියන්නේ මෙතන ඇත්තටම පුරුෂ කියලා කිව්වට ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන කාරණේ නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. මහා පුරුෂ කියලා අදහස් කරන්නේ ලෝකයේ සුවිශේෂ පුද්ගලයෝ. සාමාන්‍ය අවශේෂ පුද්ගලයන්ගේ සිතුම් පැතුම් වලට සාධාරණ නොවන විශේෂ චිත්ත සංකල්පනා ඇති, විශේෂ අරමුණු ඇති, විශේෂ පරමාර්ථ ඇති සුවිශේෂ පුද්ගලයෝ තමයි මහා පුරුෂයෝ කියලා හඳුන්වන්නේ. ප්‍රධාන වශයෙන්ම ගත්තහම සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන උතුමන් මහා පුරුෂ කියලා හඳුන්වනවා. ඒ වගේම පච්චේක බුද්ධත්වයේ සඳහා උත්සාහ කරන උතුමන් මහා පුරුෂ කියලා හඳුන්වනවා. ඒ වගේම අරහත්ත්වය සඳහා උත්සාහ කරන උතුමන් මහා පුරුෂ කියලා හඳුන්වනවා. එතකොට මෙතන මෙන්න මේ අර්ථයෙන් තමයි මහා පුරුෂ කියලා මෙහි දක්වන්නේ බුදු පසේ බුදු මහරහත් කියන මේ කවර බෝධියකින් හෝ ක්ලේශ ප්‍රහාණය කිරීම සඳහා උත්සාහවත් වෙන, මේ භවයේහිම ඇලී ගැලී වාසය කරන්නට උනන්දු වෙන පුද්ගලයින් අතර භවයෙන් එතර වෙන්නට ඕනෑය කියලා උත්සාහ කරන, කාමයන්හිම ඇලී ගැලී වාසය කරන පුද්ගලයන් අතර කාමයන්ගෙන් නික්මෙන්නට ඕනෑය කියලා වෑයම් කරන අන්න එබඳු පුරුෂයෝ තමයි මෙහි මහා පුරුෂ කියලා හඳුන්වන්නේ. එතකොට ඒ පුරුෂයන් එබඳු පුද්ගලයන්ගේ චිත්තසංතානයේහි ජනිත වෙන සුවිශේෂ විතර්කයන් කියන අදහසින් තමයි මේවා මහා පුරුෂ විතර්ක හැටියට දක්වලා තියෙන්නේ. එහි දැක්වෙන තුන්වැනි මහා පුරුෂ විතර්කය තමයි පවිවිත්තස්සායම් භික්කවේ ධම්මෝ නායං ධම්මෝ සංගනිකාරාමස. මහණෙනි, මේ ධර්මය ප්‍රගුණ කළ හැක්කේ, මේ දහමින් ප්‍රයෝජන ගත හැක්කේ, එහෙම නැත්නම්
අර මහා පුරුෂයෙකුගේ මූලික පරමාර්ථය වූ කෙලෙස් නැසීම, සසරින් එතරවීම, කාමයන්ගෙන් නික්මීම නැමැති මේ මහා පුරුෂ සංකල්පය සපුරා ගන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ ගුණය ඇති අයටයි. එහි ගුණ 8න් තුන්වෙනි කාරණේ තමයි අපි මාතෘකා කළේ. කුමක් දෙහි දැක්වෙන්නේ? පවිවිත්තස්සායම් භික්කවේ ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස. විවේකය ඇසුරු කරන්නා වූ තැනැත්තාටයි මේ ධර්මය ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ. පිරිස් භජනය කරමින්, අල්ලාප සල්ලාප දොඩෝමින්, කාලය කාදමන, කාලය නාස්ති කරන, කල්ලි ගැහිලා ජීවත් වෙන එබඳු පිරිසට නොවේයි මේ ධර්මයෙන් ඵල ලබන්නට පුළුවන් වෙන්නේ, ප්‍රයෝජන ගන්නට පුළුවන් වෙන්නේ. විවේකය ඇසුරු කරන තැනැත්තාටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට අද ධර්ම දේශනාව සඳහා අපි මේ කාරණේයි මාතෘකාව හැටියට යොදාගත්තේ. අද ධර්ම දේශනාවට යෝජනා කරන ලද මාතෘකාව අනු. එතකොට දැන් විවේකය ඇසුරු කරන මේ වචනේ අපට බොහොම පළපුරුදුයි, හුරු පුරුදුයි. නමුත් ඇත්තටම මොකද්ද විවේකය කියලා කියන්නේ? එක එක්කෙනා විවේකය කියලා අදහස් කරන්නේ එක එක කාරණ. එතකොට මේ මහා පුරුෂයෙකුගේ චිත්ත සංකල්පනාවක් හැටියට ජනිත වෙන්නා වූ මේ විවේකය පිළිබඳ සංකල්පනාව කුමක්ද? ඒක එක්කෙනාගේ විවේකය එක එක ආකාරයි කියලා කිව්වේ. දැන් සමහරු විවේක ගන්න කියලා ඒ අය විනෝද වෙන එක තමයි ඒගොල්ලන්ගේ විවේකය හැටියට. ඒ කියන්නේ රාජකාරි වලින් ඈත් වෙලා විනෝද වෙන්න පුළුවන් නම් ඒක ඒගොල්ලන්ගේ විවේකයේ හැටියට ඒගොල්ලෝ හඳුන්වනවා. තව සමහරු ලස්සන ප්‍රදේශ බලන්න, එතකොට චාරිකා කරන්න එහෙම ඉඩ තියනවා නම් ඒක තමයි ඒගොල්ලන්ගේ විවේකයේ හැටියට හඳුනාගන්නේ. එතකොට තව සමහර කෙනෙක් ක්‍රීඩා කරන්නට අවස්ථාවක් සලස්ව ගන්න පුළුවන් නම් අනිත් කටයුතු වලින් බැලුවොත් ඒක විවේකයක් ඇති. එතකොට ඔහොම එක එක්කෙනා ඒ විවේකය කියන එක අර්ථවත් වෙන්නේ තම තමන් රුචි කරන ආකාරයත් එක්ක. ඔය අතරේ බහුලව දෙනා විවේකය කියලා හඳුනාගන්නේ නිකන් උදාසීනව වෙන වැඩක් කරන්නේ නැතුව ඔහේ අලසකමින් වැතිරිලා ඉන්න එක තමයි. ඒක ධර්මයේහි දක්වන්නේ සෙය්‍ය සුඛ සහ මිද්ධ සුඛ. සෙය්‍ය සුඛ කියලා කියන්නේ ඔහේ වැතිරිලා ඉඳීමෙන් ලබන සුවය. මිද්ධ සුඛය කියලා කියන්නේ නිකන් අලසකමින්. තීන මිද්ධ කියලා කියන්නේ සිත සහ චෛතසික ධර්ම දුර්වල කරන, අලස කරන, උදාසීන කරන චෛතසික ධර්ම දෙක. එතකොට මිද්ධ සුඛයයි කියලා කියන්නේ අර විදිහට චිත්තචෛතසිකයන් උදාසීන වුණන් පස්සේ එතකොට ඒ නිකන් ඔහේ අලසකමින් වැතිරගෙන ඉඳලා ඒකත් එක්තරා සුවයක් හැටියට තමයි බොහෝ දෙනා හඟින්නේ, දකින්නේ. මේ මෑතකදිත් එක මහත්මයෙකුට එතුමා ඉදින් ටිකක් කතා බහ කරනකොට මේ තරමක් අර විහිළු තහළු කරමිනුත් කතා කරනවා. ඉතින් අධාර්මික කාරණා නෙමෙයි. නමුත් බොහොම විවෘතව කතා කරනවා සමහර අවස්ථාවල. ඉතින් මම දවසක් කතා කළාන් පස්සේ කොහොමද මහත්තයා අද දවසේ වැඩ කටයුතු කරන්නේ? එතුමා කිව්ව දේ තමයි අදහම්තුනේ මේ අලසකමේ සුවය විඳින්මින් ඉන්නවා කියලා කිව්වා. එතකොට අලසකමේ සුවය විඳින්මින් ඉන්නවා කියන්නේ අනිත් වැඩ මොකක් කරන්න නොකර ඔහෙ නිකන් වැතිරිලා පෙරලි පෙරලි ඔහෙ ඉන්නවා. එක්කෝ ඇඳේ වැටිලා, එක්කෝ පුටුවේ වැටිලා ඔහෙ ඉන්නවා. ඉතින් හිතූ හිතූ දේවල් කල්පනා කර. ඒක තමයි ඉතින් අලසකමේ සුවය විඳින්මින් ඉන්නවා කියලා. ඉතින් එතුමා ඒක විවෘතව කිව්වට අනිත් බොහෝ දෙනත් ඔය අලසකමේ සුවය විඳින්න තමයි කැමති. ඉතින් ඒක තමයි ගොඩා දෙනා විවේකයේ කියලා හිතාගෙන. ඉතින් මේ ආර්ය විනයෙහි, ආර්ය දහමෙහි විවේකයේ හැටියට හඳුනාගන්නේ අලසකමේ සුවයවත්, එහෙම නැත්නම් අර සෙය්‍ය සුඛ තනතන වැතිරිලා ඉඳීමෙන් ලබන සුවයවත් නෙවෙයි. ඊට වඩා සුවිශේෂ අර්ථයකින් තමයි මේ මහා පුරුෂයින් විවේකය හඳුනාගන්නේ. ඒ කුමක්ද කියන බව බොහෝ දේශනාවල, බොහෝ ධර්ම කරුණුවලින් මේ සාසනික විවාහාරය තුල පැහැදිලි කරලා තියෙනවා. එතකොට අද ධර්ම දේශනාවේදී අපි උත්සාහ කරන්නේ ඒ පිළිබඳව අපේ අවධානය යොමු කරමින් අර සාමාන්‍ය ලෝකයා හඳුනා ගන්න කාර්ය බහුලත්වයට සාපේක්ෂව මේ විවේකයේහි ඇති විශේෂත්වය මොකක්ද? සාමාන්‍ය ලෝකයා විවාහාර කරන විවේකයේ හැටියට හඳුනාගන්නේ අලසකම, උදාසීන බවට සාපේක්ෂව මේ කියන මහා පුරුෂ විතර්කයක් වූ
ආර්යමය විවේකයේහි විශේෂත්වය කුමක්ද කියලා පැහැදිලි කරගන්නටයි අපි උත්සාහ කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය මාර්ගයේ යන කෙනෙකු තුන් ආකාරයකින් තමන්ගේ විවේකය සංවිධානය කරගන්නට ඕන. කාය විවේක, චිත්ත විවේක සහ උපදි විවේක. එතකොට මේ සමස්ත ප්‍රතිපදාවම ඔය කියන විවේකය කියන වචනය තුළට අන්තර්ගත කරන්න පුළුවන්. මොකද විවේක කියලා කියනවා යමකින් වෙන්වීම, ඉවත්වීම, බැහැරවීම, විනිර්මුක්ත වීම. එතකොට පළවෙනි පියවර තමයි කාය විවේකය. කය කාර්ය බහුලත්වයෙන් සහ දැඩි බවින් මුදවා ගන්නට ඕන කය. ඒ කියන්නේ නිර්වාණගාමිනී මාර්ගයට ගුණධම් වඩන්නට උචිත ආකාරයෙන් සකස් කර ගන්නට ඕන. එතකොට ඊට අනුචිත වෙන, ඊට පරිබාහිර, ඊට බාධා වෙන දෙයින් කය වෙන් කර ගන්නට ඕන. ඒක තමයි කාය විවේක කියලා කියන්නේ. චිත්ත විවේක කියලා කියන්නේ ඒ මහා ප්‍රාර්ථනාව, මහා අරමුණ, ප්‍රධාන ඉලක්කය, ඒ මහා අදිෂ්ඨානය සම්පූර්ණ කරගන්නට උපකාර වෙන ආකාරයට සිත නිදහස් කරගන්නට. ඒකට බාධක වෙන ධර්මවලින් සිත බැහැර කරගන්න ඕන. විශේෂයෙන් නීවරණ ධර්මවලින්. ඒක තමයි චිත්ත විවේක. උපදි විවේක කියලා කියන්නේ මේ සමස්ත සසරෙහි අලවලා බන්ධනය කරලා පවත්වන සමස්ත ක්ලේශ ධර්මයන්ගෙන් මනස නිදහස් කර ගැනීම, විනිර්මුක්ත වීම. ඒක තමයි පූර්ණ විවේකයේ හැටියට හඳුන්වන්නේ. එතකොට නිර්වාණය තමයි සැබෑ විවේකය. ඒ සැබෑ විවේකේ නම් වූ, උත්තරීතර විවේකේ නම් වූ, නිර්වාණය සාක්ෂාත් කරන්නට ගතසිත සකස් කර ගන්නා මූලික වැඩපිළිවෙලත් විවේක කියන නමින්ම හඳුන්වනවා. එතකොට ඒ නිසා මේ ආර්ය විනයෙහි, ආර්ය දහමෙහි විවේකය ඔය කියන ක්‍රම තුනට තමයි අර්ථවත් වෙන්නේ. එතකොට ඒකේ පළවෙනි කාරණේ බැලුවහම අර ලෝකයා විවේකය කියලා හඳුන්වන කාරණේට ටිකක් සමානයි වගේ අපට පේනවා. මොකද කාය විවේක. කාය විවේක කියලා කියන්නේ කාර්ය බහුලත්වයෙන් ඈත් වෙලා. දැන් අර කරණීය මෙත්ත සූත්‍රයේ එහෙම කියන්නේ කාර්ය බහුලත්වයෙන් ඈත් වෙලා අල්ප කෘත්‍ය ඇති බව, අප්පකිච්චෝ. එතකොට අල්ප කෘත්‍ය ඇති වෙච්ච පමණින්ම කෙනෙක් කාය විවේකේ ලැබුවා වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ බැලූ බැල්මට ඒකේ සමාන බවක් වගේ අපට පේනවා. නමුත් ඒ සමානත්වය අපි තේරුම් ගන්නට ඕන කරන්නේ එහි පදනම මතයි. එතකොට යම්කිසි කෙනෙකුට වැඩ කටයුතු දිනපතා කරන්නට තියෙන බොහෝ වැඩ කටයුතු වලින් ඈත් වුනහම ඒක කයට යම්කිසි සහනයක්, සැහැල්ලුවක් හැටියට දැනෙනවා. ඒක එහෙම නෙවෙයි කියලා කියන්න බෑ. හැබැයි ඒතනත්තා ඒ සැහැල්ලුව, ඒ සුවය, ඒ සහනය පාවිච්චි කරන්නේ කුමක් සඳහාද? අන්නේ කාරණේ මත තමයි ඒතනත්තාගේ විවේකය අර්ථ සම්පන්නද, අනර්ථ සම්පන්නද කියලා තීරණය. දැන් අපිට පහුගිය කාලේ හොඳටම ඒවා පිළිබඳව අත්දැකීම් ලැබුණානේ. මිනිස්සු නිරන්තරයෙන් වැඩ කටයුතු කරන, රැකී රක්ෂා කරන, කාර්ය බහුල ජීවිත ගත කරන අය නිතරම කිය කියා ඉන්නේ මොකද්ද? කවදා මේවා ඉවර වෙයිද දන්නේ නැහැ. කවදා පොඩ්ඩක් විවේක ගන්න වෙයිද දන්නේ නැහැ. ඉතින් කරත්තේ බැඳපු ගොන්නු වගේ මේක ඇදගෙන යනවා, කෙලවරක් නැහැ. මේක කවද්ද ඉවර වෙන්නේ කිය කියා බලාගෙන ඉන්නේ. කවද්ද අපිට නිවාඩුවක් හම්බෙන්නේ? කවද්ද විවේකයක් හම්බෙන්නේ? දැන් ඔහොම බලාගෙන ඉන්නකොට ඔන්න කොරෝනා ආවා. කොරෝනා ආවට පස්සේ මිනිස්සුන්ට සති ගණන් විවේක හම්බුණා. ඊට පස්සේ දැන් මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. දැන් ඊට පස්සේ ඒගොල්ලන්ට විවේකේ වැඩි දැන්. ඊට පස්සේ කොයි කවදාද අපි ආපහු රස්සාවට යන්නේ? ආයේ කවදාද අපි ඔෆිස් එකට යන්නේ? ආයේ කවදාද වැඩ පටන් ගන්න? දැන් අර එතෙක් ඒගොල්ලෝ මැසිවිලි නගමින් ඉන්නේ කවද්ද අපිට විවේක හම්බ වෙන්නේ කියලා. කවද්ද අපට අපේ නිදහස ලැබෙන්නේ අපට? හැබැයි ඒක හම්බ වුණාට පස්සේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඒ විවේකය, ඒ නිදහස කොහොමද පාවිච්චි කරන්නේ කියලා. එතකොට මිනිස්සුන්ට අමාරු වෙනවා අර කරත්තේ බැඳා වගේ එක ඊට වඩා හොඳයි කියලා හිතෙනවා එතකොට. ඇයි එහෙම වෙන්නේ? එහෙනම් මොකද්ද මිනිස්සු විවේකයේ හැටියට අදහස් කරන්නේ? මොකද්ද බලාපොරොත්තු වෙන්නේ?
එතකොට ඇත්තටම අර වැඩ කරන්න තියෙන අකමැත්තද මේ මතුවෙන්නේ? එහෙම නැත්නම් ඇත්තටම මිනිස්සු එහෙම දඟලලා වැඩ කරන්න කොච්චර හරි කරත්ත බැඳ වගේ දුවගෙන යන්න කැමතිද මිනිස්සු? මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? එහෙම ගොඩාක් දෙනෙකුට තමන්ගෙම ජීවිතයේ සංකල්පනා පිළිබඳ පැහැදිලි වැටහීමක් නැහැ. අපි හුඟක් දෙනා අපට හිතෙන දේවල් ගැන එහෙම පැහැදිලිව හිතලා කල්පනා කරලා තේරුම් බේරුම් කරගෙන අඩුයි. තමන්ටම හිතෙන දේවල් ගැන වුණා. ඉතින් අනිත් අය හිතන දේවල් ගැන කවර කතාද? තමන්ට හිතන දේවල් ගැනවත් අපට පැහැදිලි වැටහීමක් නැතිකොට. ඉතින් ඒ නිසා අපට පැහැදිලි කරගන්නට අවශ්‍ය වෙනවා මේ ගමන යනකොට ඇත්තටම අපට වැඩ කටයුතු අඩු වෙච්ච පමණට, කය නිදහස් වෙච්ච පමණට ඒ විවේකය අර්ථ සම්පන්න විවේකයක් වෙන්නේ නැහැ. ඒ විවේකය අර්ථ සම්පන්න වෙන්නේ එය පාවිච්චි කරන විදිහත් එක්කලයි. ඒක ඉතින් විවේකයෙන් සම්බන්ධ විතරක් නෙවෙයි, අනිත් හැම දෙයකටම සාධාරණයි. දැන් අපි ඔය ගොඩාක් දැන් මේ විශ්වපාරමී සංවිධානයෙන් කටයුතු කරනවා වගේ අපිත් බොහෝ අවස්ථාවල දුෂ්කර ප්‍රදේශවල, දුෂ්කර විහාරස්ථානවල ඉතින් අපිට පුළුවන් හැටියට උදව් කරන්න උත්සාහ කරනවා ඒ වගේ ස්ථානවලට. ඉතින් ඒ හුඟක් අවස්ථාවල අපිට පෙනෙන දෙයක් තමයි ඒ මිනිස්සුවත්, ඒ ස්වාමීන් වහන්සේලාවත් ඒ අපහසුවට පත් වෙලා තියෙන්නේ මේ සම්පත් නැතිකමින්ම නෙමෙයි. ඒ තියෙන දේවල් පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. තමන්ගේ දැනුම පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. තමන්ගේ හැකියාව පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. තමන් සන්තක සම්පත් පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. තමන්ට ඉන්න දායක පිරිස නිවැරදිව හසුරුවාගෙන කටයුතු කරන්න තේරෙන්නේ. ඉතින් හැමතිස්සෙම ඔය කළමනාකරණය පිළිබඳ ගැටලු තමයි ප්‍රධාන වශයෙන් මූලික වෙන්නේ. ඒ නිසා අපිට කොච්චර දේවල් තියනවාද කියන එක මත නෙමෙයි අපේ වටිනාකම් තීරණය වෙන්නේ. ඒ තියෙන දේවල් අපි පාවිච්චි කරන්නේ කොහොමද කියන කාරණේ මතයි අපේ වටිනාකම් හොන්න වටිනාකම් තීරණය වෙන්නේ. අපේ වැදගත්කම් නොවැදගත්කම් තීරණය වෙන්නේ. එතකොට දැන් අපි නිතරම සිහිපත් කරන කාරණයක් තමයි දැන් දේවදත්ත හාමුදුරුවන්ට දුර්ලභයි කියන, වටිනවයි කියන ඔක්කොම ಜಾති ටික හම්බ වුණානේ. බුද්ධෝත්පාද කාලය, බුද්ධෝත්පාද කාලයේක මනුෂ්‍යාත්ම භාවයක් ලැබීම, අංග ප්‍රත්‍යංග විකෘති නොවි අංග සම්පූර්ණ ජීවිතයක් ලැබීම, ඊළඟට ගිහි කාලයේ සුවිශේෂ වාසනාවක් ලැබුණ බෝසතාණන් වහන්සේගේ සමීප ඥාතිවරයෙක් වෙන්නට, ඊළඟට මහණ වෙන්නට, කල්යාණ මිත්‍ර ඇසුරක් ලබන්නට, සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට, ධ්‍යාන උපදවා ගන්නට, ඊට පස්සේ මහණ වෙලත් බුදුරජාණන් වහන්සේගේ සමීප ශ්‍රාවකයෙක් හැටියට ළඟින් ඉන්නට කටයුතු කරන්. එතකොට මේවා ලෝකයේ අතිශයින්ම දුර්ලභ සුවිශේෂ සම්පත්. දැන් ඒ ඔක්කොම ටික ලැබිලා මොකද්ද කරගත්තේ? කල්ප කාලාන්තරයක් නිරේ දුක් විඳින්නට විනාශයක් විතරයි. එතකොට ඒ කාලවකවානුවේ මනුෂ්‍ය ලෝකෙට එන්නේ නැතුව දේවදත්ත හාමුදුරුවෝ තිරිසං ආත්මක හිටියානම් ඔය තරම් විනාශයක් කරගන්නේ නැහැ. එතකොට මිනිස්සෙක් උනේ අවාසනාවට නෙමෙයි, අකුසල විපාකයකින් නෙමෙයි. මනුෂ්‍ය ලෝකෙට ආවේ කුසල විපාකයකින් තමයි. සාංශාරික කුසලමය වාසනා ගුණයත් එක්ක තමයි එතනට ආවේ. නමුත් ඒ ගෙනාපු දේවල් අවභාවිත කළොත් ඒකෙන් සිද්ධ වෙන විපත්තිය. ඒ නිසා දැන් අවභාවිත කියන වචනේ අද සමාජයේ නිතර ඇහෙනවනේ. මොකද්ද අවභාවිත කියලා කියන්නේ? ඒ අදාළ ප්‍රධාන පරමාර්ථයට යොදවන්නේ නැතුව වෙන වෙන ඒවාට පාවිච්චි කරනවා. ඒකනේ අවභාවිත කියලා කියන්නේ. එතකොට අපිට මේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණේ මනුෂ්‍යත්වය සඳහා, මනස සංවර්ධනය කරන්න, ගුණ නුවණ අවදි කරන්න. එතකොට ඒ සඳහා තමයි අපිට කුසල බලයෙන් මේ සම්පත් ටික ලැබිලා තියෙන්නේ. මේ බුද්ධෝත්පාද කාලයක අපි ඉපදිලා තියෙන්නේ, මනුෂ්‍යාත්මයක් ලැබලා තියෙන්නේ, අංග ප්‍රත්‍යංග විකෘති නොවි ලැබිලා තියෙන්නේ, මේ හොඳට තීක්ෂණ පංචේන්ද්‍රියක් ලැබිලා තියෙන්නේ. සසරේ කරන ලද කුසල බලයෙන් තමයි අපිට සම්පත් ලැබිලා තියෙන්නේ. මේ ජීවිතයේ හැකියාවයි සසර කුසලයයි දෙකම එකතු කරගෙන තමයි ඒ දැනුගත්කම් හැකියාවන් හදාගෙන තියෙන්නේ. කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා තියෙන්නේ, සත්පුරුෂ මව්පියෝ ලැබිලා තියෙන්නේ, සුදුසු ප්‍රදේශයක ඉපදිලා තියෙන්නේ. එතන මේ ඔක්කොම අපිට කුසල බලයෙන් තමයි ලැබිලා තියෙන්නේ. කුමක් සඳහාද? මනස සංවර්ධනය කිරීමේ මූලික කාර්යය සඳහා. ඉතින් ඒ සඳහා ලැබිච්ච මේ සම්පත් ටික
අපි මනස විනාශ කරගන්න විකෘති කරගන්නට යොදවනවා නම් එතරම් අවභාවිතයක් මේ විශ්වයේ තවත් නැහැ. එතකොට රාජ්‍ය දීපල අවභාවිත කරනවා කියන එක ඒක බොහොම සරල කාරණයක්. මේ අවභාවිතයත් එක්කලා බලනකොට. එතකොට පුද්ගල දීපල එහෙම නැත්නම් තනතුරු, නිලතල, හැකියාවන්, බලතල අවභාවිත කරනවා කියන එක මේ අවභාවිතයත් එක්ක සංසන්දනය කරලා බලනකොට බොහොම සරල දේවල්. එතරම්ම බරපතල අවභාවිතයක් අප විසින් සිද්ධ කරගන්නවා මේ ලබාගත්තු මනුස්ස ජීවිතේ. ඒ කුසලයෙන් ලැබුණු පුණ්‍ය සම්පත්තිය, ඒ සමස්ත කුසලමය සාධක ටික අපි අවැඩ සඳහා, අයථාදේ සඳහා ප්‍රධාන වශයෙන්ම මනස විනාශ කරගන්න. ඇයි? මනුෂ්‍යත්වයේ සඳහායි මේක ලැබිලා තියෙන්නේ. නමුත් අවසානයේ ඒ ඔක්කොම පාවිච්චි කරලා මනස විනාශ කරගෙන මෙතනින් නික්ම යනකොට මනුලොවින් පිරිහිලා තිරිසන් ප්‍රේත අසුර නිරය කියන මේ සතරපායෙන් තැනකට වැටෙන මට්ටමට විනාශ කරගෙන යන්නේ. එතරම් අවභාවිතයක් තවත් අපට ලෝකේ ගණනය කරන්නටවත් පුළුවන්කමක් නැහැ. එතකොට ඒ සමස්ත පරිහානිය සිද්ධ වෙන්නේ කුමක් මතද? තියෙන දේවල් මත නෙමෙයි, ඒ තියෙන දේවල් පාවිච්චි කරන්නේ කොහොමද කියන කාරණේ මත. ඒ නිසා අපි හැම කෙනෙකුටම කොච්චර දේවල් තියනවද කියන කාරණේ නෙමෙයි වැදගත් වෙන්නේ, ඒ තියෙන දේවල් අපි කොහොමද පාවිච්චි කරන්නේ. ඉතින් විවේකයක් එහෙමම තමයි. විවේකයක් ඒ බඳු කාරණයක්ම තමයි. අපිට කොච්චර විවේකයේ තියනවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ විවේකය අපි පාවිච්චි කරන්නේ කුමක් සඳහාද? ඒකයි අපි අර මුලින් කිව්වේ සමහර විවේකේ පාවිච්චි කරනවා විනෝද වෙන්න, සමහරු ක්‍රීඩා කරන්න, ඉතින් සමහරු චාරිකා කරන්න, සමහරු ඉගෙන කියා ගන්න, සමහරු අධ්‍යාපන කටයුතු කරගන්න, සමහරු ගුණධම් වඩන්න, භාවනා කරන්න, සමහරු අනුන්ට කෙනෙහිලිකම් කරන්න, එතකොට සමහරු උපදූප කියවන්න, එතකොට තව සමහරු බොහෝ පව්කම් වලට යොමු වෙන, අපරාධ කරන්න, අකුසල් කරන්න. මේ විදිහට එක එක්කෙනා තමන්ගේ විවේකය නිදහස පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ආර්ය විනේහි මේ මහා පුරුෂ විතර්කයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ තැනැත්තා කාය විවේකය පරිහරණය කළ යුත්තේ චිත්ත විවේකය සඳහායි. චිත්ත විවේකය සඳහා උදව් කරගන්නේ නැතිනම් ඒතනත්තාගේ කාය විවේකය තරම් අර්ථ සම්පන්න නැහැ. ඒ කාය විවේකය පිළිබඳ විතර්කය මහා පුරුෂ විතර්කයක් වෙන්නේ නැහැ. ඒ චිත්ත විවේකය සඳහා සහාය වෙන්නේ නැත්තම්. ඒ චිත්ත විවේකය කුමක් සඳහාද? උපදි විවේකය සඳහායි. මෙන්න මේ විදිහට අනුපිළිවෙලින් යන ගමනකට අපි අවතීර්ණ වෙනවා නම් තමයි අපිට මේ හැම සාධකයක්ම වැදගත් වෙන්නේ. එහෙම නැතිනම් අර දේවදත්ත හාමුදුරුවෝ ගැන කිව්වා වගේ තමයි මනුෂ්‍ය ලෝකේ උපන්නට වැඩිය හොඳයි ඒ ආත්මේ තිරිසං ආත්මික උපන්න නම් ඒ ජීවිතේ විඳින පීඩාව පමණයි. අර කල්ප කාලාන්තරයක් ආපහු නිරේ වැටෙන්නට තිරිසනෙක් හැටියට එච්චර දෙයක් කරගන්නට අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මනුෂ්‍යාත්ම භාවයේ අනර්ථයක් කියන එක නෙමෙයි. ඒක පාවිච්චි කරන විදිහ අනර්ථකාරී නම් එතකොට අපිට ඒ අනර්ථයක් හැටියට හඳුනා ගන්නට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට කාර්ය බහුලත්වයෙන් ටිකක් ඈත් වෙන්න පුළුවන් නම් ඒකේ යම්කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙම කිව්වොත් නිවැරදි. එහෙම නැත්නම් කාර්ය බහුලත්වයෙන් මිදීම හොඳයි කියලා අපිට කියන්න බෑ. සමහරු හැමතිස්සෙම කාර්ය බහුල වෙලා ඉන්න එක මහා භාග්යක් වෙනවා. මොකද ඒකෙන් මිදුනොත් කරන්නේ කාට හරි අනතුරක් කරන එකක්, අපරාධයක් කරන එකක්, අකුසලයක් කරගන්න එකක්. ඊට වැඩිය හොඳයි අර කරත්ත බැඳ වගේ කොහොම හරි හැමදාම මොනවා හරි රැකියාවක් කරලා කීයක් හරි හම්බ කරගන්න එක හොඳයි කියලා කියන්නට වෙනවා. එබඳු චරිත සම්බන්ධ. එතකොට එහෙම අය තමයි ලෝකේ වැඩිපුර ඉන්නේ. ඒ නිසානේ දැන් අර වගේ වසංගත තත්වයක් ඇවිල්ලා අපි හිර වෙලා අපිට රැකී රක්ෂාව වලට යාගන්නට බැරි වෙනකොට අපිට කරන්නේ මොකද්ද, කරන්න ඕන මොනවද කියලා එතකොට නිනවුනේ. ඊට පස්සේ ඉතින් ගෙදර ඉන්න අය කා කොටා ගන්න. ඉතින් ඒ කාලේ කොච්චර එහෙම ප්‍රශ්න ඇති වුණාද? අබුසැමියන් අතර ප්‍රශ්න, මව්පියෝ දරුවෝ අතර ප්‍රශ්න,
එතකොට ඇයි මේ මේ එකතන වැඩි පැය ගාණක් ඉන්න බෑ සමගි සම්පන්න. එහෙම ඉන්න ක්‍රමයක් හුරු වෙලා නැහැ. එහෙම ඉන්න මනස හදාගෙන නැහැ. එහෙම එකට එකතු වුණාම වැදගත් දෙයක් අර්ථ සම්පන්න දෙයක් කතා කරන්න පුරුදු වෙලා නැහැ. ඉතින් එකතු වෙච්ච ගමන්ම මොන මොනවා හරි අනිත් කෙනාගේ දෝෂ අඩුපාඩු ඒවම තමයි දකින්නේ. ඉතින් ඒව දැක දැක එන කොට ගන්නවට වැඩිය නම් හොඳයි අර විදිහට ගිහිල්ලා කාර්ය බහු නැනේ. එතකොට මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විවේකයේ සම්බන්ධව තියෙන අර්බුදය අපට ඉතාම තදින්ම දැනුණු අවස්ථාවක් තමයි මේ පහුගිය අවුරුදු දෙක. මේ කොරෝනා වසංගත කාල සීමාව. එතකොට ඒ සමස්ත අර්බුදයම ගොඩ නැගෙන්නේ ඇයි? විවේකය කියන්නේ මොකක්ද? ඒක පාවිච්චි කරන්න ඕන මොකටද? ඇත්තටම අපි කාර්ය බහුලත්වයෙන් මිදුනොත් අපි මොනවද කරන්නේ? ජීවිතය අපි කළ යුත්තේ මොනවද? ඒව ගැන බොහෝ දෙනා එහෙම හිතලා නැහැ. කල්පනා කරලා නැහැ. ඉතින් ඔය ප්‍රශ්නෙම තමයි අපට එන්නේ දීර්ඝ කාලයක් යම් ආයතනයක හෝ සමාජ සේවා ආයතනයක හෝ සේවය කරලා ඊට පස්සේ විශ්‍රාම ගියාට පස්සෙත් ඔන්න ඔය අර්බුදයට මුහුණ දෙනවා ඇතැම්මයි. ඒ විශ්‍රාම ජීවිතේ තමන්ට ලැබෙන නිදහස දරා ගන්නට බෑ. ඒකට ඔරොත්තු දී ගන්න බෑ. ඊට පස්සේ කරන්න දෙයක් නෑ. ඊට පස්සේ ඒගොල්ලෝ කායිකව රෝගී වෙනවා, මානසිකව රෝගී වෙනවා. එහෙම නැත්තම් අර තිබුණටත් වඩා වැඩ ගොඩක පටලව ගන්න. එතකොට ඒ හුඟක් දෙනෙකුගේ විශ්‍රාම ජීවිතේ එහෙම විශ්‍රාම වශයෙන් සුවයක් විඳින්නට ගුණධම් වඩන්නට කාලය යොදා ගන්නව වෙනුවට අර තිබුණටත් වඩා වැඩ පටලව ගන්න. ඇයි? එතකොට ඔහුට අර එක්තරා විභව තණ්හාවක් මතුවේ. ඒ කියන්නේ දැන් මෙතෙක් කාලයක් අර වැඩ අධික වෙන්න මේ අපේ මනස වැඩ කරන හැටි හරිම සූක්ෂමයි පෙනතුනි. දේවල් අපට තියනකොට අපට නිකන් ඒව එපා වෙනවා වගේ ගතියක් දැනෙනවා. වෙහෙස කර ගතියක් දැනෙනවා. දැන් ඇති වගේ ඕන් නෑ වගේ ගතියක් දැනෙනවා. ඊට පස්සේ ඒවා නැති වෙනවා කියලා දැනගත්ත ගමන් අර පෙරටත් වඩා ඒවා ඇතුළතින් අපේක්ෂා කරන ගතියක් එනවා. ඒකට තමයි විභව තණ්හා කියලා කියන්නේ. කාම තණ්හා කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන්ගෙන් කැමති දේවල් විඳින්න අපේක්ෂා කරන ගතිය. ඒවා නැවත නැවත බලාපොරොත්තු වෙන. ඒක තමයි කාම තණ්හා. ඒක අපි කාටත් තේරෙනවනේ. භවතණ්හා කියන්නේ ඒවා විඳ විඳා ජීවත් වෙන්න කැමති, පවතින්න කැමති, යම්කිසි පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට නොමැරි ඉන්න කැමති. භවතණ්හා කියන්නේ ඊළඟ භවයේ උපදිනවා කියන කතාවක් නෙමෙයි. ඊළඟ භවයක් ගැන සංඥාවක් ඇතත් නැතත් භවතණ්හාව අපි ළඟ තියෙනවා. මොකද ඊළඟ භවය ගැන කැමැත්ත නම් ඉතින් ඊළඟ භවයක උපදින්න කැමති නැති කෙනෙක් උපදින්න විදිහක් නැහැනේ. ඊළඟට තිරිසන් සත්තු වගේ උපදින්න විදිහක් නැහැනේ. මොකද ඒ තිරිසන් සත්තුන්ට ඊළඟ භවයක් ගැන මොනම සංඥාවක්වත් නැහැ. එනිසා භවතණ්හාව කියන්නේ ඊළඟ භව කතාවක් නෙමෙයි. මැරෙන මොහොත වෙනකොට තවම අපි මැරෙන්න සූදානම් නැහැ. තවත් මොහොතක් හරි තත්පරයක් හරි ජීවත් වෙන්නයි ඕන. ජීවත් වෙන්නයි කැමති. අන්න ඒකට තමයි භවතණ්හා කියන්නේ. පැවතීමේ කැමැත්ත, ජීවත්ව සිටීමේ කැමැත්ත, රැඳී සිටීමේ කැමැත්ත. එතකොට රැඳී සිටින්න ජීවත් වෙන්න කැමති වෙන්නේ ඇයි? මේ ඉන්ද්‍රියන්ගෙන් ආස්වාදනය කරන, ඉන්ද්‍රියන්ගෙන් විඳින ලබන දේවල් වල යම් වැදගත්කමක් තියෙනවා, වටිනාකමක් තියෙනවා. ඒවා විඳිමින් ලබමින් ඉන්න ඕන. ඒක අහිමි වීම අනර්ථයක්. එහෙමයි අපිට පේන්නේ. එතකොට මේ කාම තණ්හාව නිසා තමයි අර භව තණ්හාව ගොඩ නැගෙන්නේ. එතකොට මේ කාම තණ්හාව නිසාම ඊළඟට ගොඩ නැගෙන තණ්හාව තමයි විභව තණ්හාව. ඒ මොකක්ද? අර යමක් තිබිලා තමන්ට නැති වෙනකොට, අහිමි වෙනකොට ඒකෙන් ගැඹුරු කම්පනයක් ඇති කරනවා මනසට. ඒ කම්පනය තුළින් රික්තකයක් ඇති කරන්න වගේ අර සියල්ල ඇද ගන්නට අවශ්‍ය දෙයි අනවශ්‍ය දෙයි ඔක්කොම ඇද ගන්න උත්සාහ කරනවා. ඒ තණ්හාව අර ස්වභාවික තණ්හාව නෙමෙයි. ඒ සාමාන්‍යයෙන් කාම තණ්හාවේදී අපිට දැනෙන්නේ අර කැමති දේවල් තමයි අදගන්න උත්සාහ කරන්නේ, ලං කරගන්න. විභව තණ්හාව එහෙම නෙමෙයි. ඒ කැමති අකමැති කතාවක් නැහැ, හොඳ නරක කතාවක් නැහැ, අවශ්‍ය අනවශ්‍ය ප්‍රමාණ ඒ මොකක්වත් සීමා නිර්ණයක් නැහැ. කොහොම නිකන් නිනව් නැතු උමතුයෙන් වගේ තමයි දේවල් අදගන්නට උත්සාහ කරන්නේ. ඒ අර අහිමි වීමේ කම්පනය, නැති වේවි කියන ඇති වෙන කම්පන. ඒක හරියම බරපතලයි. ඒක හරියම භයානකයි. දැන් මේක මේ කෙලස් නැසීම නිවන් දැකීම සම්බන්ධ විතරක් නෙමෙයි හැම කරුණක් සම්බන්ධව. දරුවෝ හදනකොට පවා අපි සැලකිලිමත් වෙන්න ඕනේ දරුවන්ගේ මානසිකත්වයේ තේරුම් ගන්න.
ගොල්ලන්ට යම් යම් දේවල් අපි සීමා පනවන්නට ඕන, නීති දාන්නට ඕන, වළක්වන්නට ඕන. හැබැයි වැළැක්වීම වළකින්නට හේතු වෙයිද, ප්‍රමාණ අතික්‍රාන්ත වේකට ඇබ්බැහි වෙන්නට හේතු වෙයිද, ඒක අපි පරිස්සමින් හඳුනා ගන්නට වෙනවා. මොකද සමහර විට මේ වැළැක්වීම අපි ඒකට කරන බරපතල පෙළඹවීමක් වෙන්නට පුළුවන්. ඇයි ඒ වැළැක්වීම තුළ ඇති වෙන කම්පනය, එතකොට මෙතෙක් ඒ පිළිබඳව ඇතිවෙච්ච උනන්දුවට වඩා ලොකු ඕනෑකමක් ඇතුළතින් මතු කරනවා. දැන් ඔය සමහර නුසුදුසු සම්බන්ධතා වළක්වන්න හැදුවෙන් පස්සේ මව්පියෝ ඒකම කරන්නේ. ඇයි ඒ ඕනෑවට නෙමෙයි, ඕනෑවට නෙමෙයි. දැන් අර මට අහිමි වෙන්නයි යන්න කියන ඒ කම්පණය ඇතිවෙච්ච ගමන් ඔහුටම පාලනය කරගන්න බෑ. එතකොට මේ මිනිස් මනස විතරක් නෙමෙයි සත්ව సంతානෙහි පොදු ගතියක් තමයි දේවල් අහිමි වෙනවා කියලා පෙනෙනකොට, අහිමි වෙනවා කියලා දැනෙනකොට ඒ පිළිබඳව ලොකු රික්තකයක් ඇති වෙන්නට පටන් ගන්නවා, ලොකු කම්පනයක් ඇති වෙන්නට පටන් ගන්නවා. ඒකෙන් නිනව් නැතුව දේවල් ඇද ගන්නට උත්සාහ කරනවා. ඉතින් මේ කියන විභව තණ්හාව අපේ මනසේ ඔය විවිධ காரணා සම්බන්ධව ඇති වෙන්නට පුළුවන්. අර රැකී රක්ෂා කරනකොට අපිට දැනෙන්නේ මේක කවදා ඉවර වෙයිද, පුදුම කරදරයක්, කිසිම විවේකයක් නැහැ. එහෙම තමයි හිතෙන්නේ. හැබැයි විශ්‍රාම ගියාට පස්සේ තමන් හොඳටම දන්නවා දැන් ආයේ තමන්ට වැඩ කරන්න අවස්ථාවක් එන්නේ නැහැ කියලා. එතකම් ප්‍රශ්නයක් නැහැ. අර මට මෙතනින් පස්සේ අහිමි වෙනවා කියලා දැනුනහම ඒ කම්පණය මනසට දැනෙනවා. මට මතකයි මම පැවිදි වෙන්න යොමු වුණේ අවුරුදු 14 විතර. එතකොට මම මුලින්ම සිල් ගන්න පටන් ගත්තා. මොකද මහාන වෙන්න ඕන කියලා මට ලොකු ඕනකමක් තිබුණේ නැහැ. මට ඕන වුණේ මේ යම් යම් පව්කම් වලින් අපාගත වුණොත් බරපතල පීඩා විඳින්න වෙනවා, මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියන ආකල්පයක් තමයි මට මුලින්ම ආවේ ওই ධර්මදේශනා හැම අහනකොට. ඉතින් ඒකත් එක තමයි මම අවුරුදු 10-11 වයසේදීම අම්මගෙන් අහලා මේ මාත් සිල් ගන්න එන්නද කියලා. ඉතින් එහෙම තමයි යමු වුණේ. ඊට පස්සේ එක එක්කෙනා කියනකොට මහාන වෙන්න කියලා. අපේ තාත්තා දවසක් ඇහුවා මහාන වෙන්න කැමතිද කියලා. මම කිව්වා කැමතියි කියලා. ඉතින් ඊට පස්සේ මහාන වෙන්න පන්සලට යමු වුණාට පස්සෙත් මට එහෙම මව්පියන්ගෙන් ඈත් වීමේ හෝ එහෙම කිසි ගැටලුවක් තිබුණේ නැහැ. මොකද අපේ පවුලේ අපි 9 දෙනෙක්, මම බාලම. ඉතින් අපි අම්මා තාත්තගේ ඔඩොක්කුවේ හුරතලේටම හැදිච්ච අය නෙමෙයි. පවුල විශාලයි. ඒගොල්ලෝ රැකී රක්ෂා කරමින් බොහොම අමාරුවෙන් පවුල නඩත්තු කළේ. ඉතින් ඒ නිසා අපි කුඩා කාලේ ඉඳලම අපි අපේ වැඩ තනියෙන් කරගන්න අපි උත්සාහවත් වුණා. අපිව යොමු කරලා තිබ්බය සඳහා. ඉතින් ඒක මව්පියෝ හරියටම දැනගෙන කළාද කොහොම කළාද මන්ද, ඒකෙන් ලොකු යහපතක් අපේ ජීවිතවලට වුණා. අවුරුදු 14 වෙනකොට මගේ වැඩ විතරක් නෙමෙයි මම ඇසුරු කරන අනිත් අයටත් ඕන දෙයක් කරලා දෙන්න පුළුවන් මට්ටමට අපේ ජීවිත ශක්තිමත් වුණා ඒකෙන්. ඒ අත්දැකීම් ටික තුලින්. ඉතින් මම කියන්න ගියේ දැන් ඔය විදිහට ඒ පසුබිම සැකසিলা පැවිදි වෙන්න යනකොට මට පවුලෙන් අයින් වෙන්න, මව්පියෝ අතහරින්න එහෙම කිසි ප්‍රශ්නයක් මට මතු පිටින් තිබුණේ නැහැ. නමුත් එදා පන්සලට ගියාට පස්සේ නායක හාමුදුරුවෝ කතා බහ කරලා අම්මත් එක්කලා ගියේ. ගිහිල්ලා කතා බහ කරලා නායක හාමුදුරුවෝ කිව්වා එහෙනම් අම්මට යන්න කියන්න, පුතා නවතින්න කියලා. එතකොට ඒ නායක හාමුදුරුවන්ගේ කතාව ඇහුවට පස්සේ මට හිසේ කැක්කුමක් ඇල්ලුවා. ජීවිතේ මට දෙපාරයි තවම එතරම් බරපතල හිසේ කැක්කුමක් අල්ලලා තියෙන්නේ. මට මතක හැටියට ඒ පළවෙනි වතාව තමයි එදා. මට කෙලින් ඉන්න බැරි මට්ටමට ඔළුව මැද්දෙන් සම්පූර්ණ දෙකට පුපුරලා යන මට්ටමට වේදනාවක් ආවා. මම එතන ඒ ළඟ තිබිච්ච කණුවක ඔළුව තියාගෙන ඉන්නකොට නායක හම්දුරව ඇයිද කියලා මං කිව්වා හිසක කියනවා කියලා. පස්සේ නායක හම්දුරව වේදනා නාශක පෙති දෙකක් ගෙනත් දුන්නා. ඒක බීලා මං කිව්වා මට අද නවතින්න බෑ, මං අම්මත් එක්කලා ගෙදර ගිහිල්ලා අස්වින් සහතිකේ අරගෙන මං හෙට එන්නම් කියලා. ඉතින් මං ගිහිල්ලා අම්මත් එක්කලා බහුදා ඉස්කෝලේට ගිහිල්ලා අස්වින් සහතිකෙත් අරගෙන මං ආවා. මට මොකුත් ප්‍රශ්නයක් උනේ නැහැ. ඊට පස්සේ මට ආයේ ගෙදර යන්න ඕනේ කියලා හිතුනෙත් නැහැ, මහාන වෙන්න බෑ කියලා හිතුනෙත් නැහැ, මොකක්වත් හිතුන්නේ නැහැ. ඒ කටයුතු එතන ඉඳලා දිගට හොඳට මං කරගෙන ආවා.
එදා මට තේරුණෙත් නෑ එයිද මට ඒ හිසේ කැක්කෝ මතුනේ කියලා. නමුත් පස්සේ මේ ධර්මය ඉගෙන ගන්නකොට තමයි මට දැනුනේ ඒ මොකද්ද ඇතිවෙච්ච කම්පනය. දැන් අවුරුදු 14 වෙනකොට ලෝකයේ සමග කාම තණ්හාවෙන් ලොකුවට බැඳිලා නැහැ. බැඳිලා තියෙන්නේ බොහොම සීමා සහිත කොටසක් එක්කනේ. අපි අවුරුදු 14 වගේ වයසක් වෙනකොට අම්මා තාත්තා සහෝදරයෝ ඥාතියෝ ඒ ටිකත් එක්කලා ඊටහා ලොකු බන්ධනයක් ගොඩ නැගිලා නැහැ. නමුත් සාංශාරික වශයෙන් මේ භවයත් එක්කලා ලෝකයත් එක්කලා තිබිච්ච බන්ධනය කොච්චර තදද කියනවා නම් අර දැන් අම්මට යන්න කියන දැන් පුතා නවතින්න. එතකොට දැන් මේ කාම ලෝකයේත් එක්කලා තියෙන සමස්ත බන්ධනෙ මෙතනින් ඉවර වෙනවා කියන මේ සංඥාව එතකොට මතු පිටින් ගන්න තරම් වයස මොහුකුරා ගිහින් නැති වුණාට සාංශාරික අත්දැකීම් එක්කලා ඒ කම්පණය දැනෙනවා මනසට. එතකොට ඒ දැනෙන මානසික කම්පණය කායික පීඩනයක් තරමට උත්සන්න කරන්නට සමත් වෙනවා. එතකොට මෙහෙමයි මේ විභව තණ්හාව තුලින් ඇති කරන කම්පනය මට අහිමි වෙනවා කියන එකත් එක්ක. එතකොට ඒ නිසා තමයි සමහර දේවල් අපි නවත්තන්න ඕන කියලා හිතුවාම වැඩිපුර එකට ඇබ්බැහි වෙන්නේ. දැන් අපි හිතමු මත්පැන් බොන කෙනෙක් යාම තීරණය කරනවා මම ලබන සතියේ ඉඳලා මත්පැන් බීම නවත්තනවා. එතකොට තමන්මයි තීරණය කරන්නේ. තමන්ම කල්පනා කළා කාගේවත් බලපෑමෙන් නෙමෙයි. හැබැයි ලබන සතියේ ඒ කියන දිනේ වෙනකම් මොකක් වෙයිද ඔහුට? එතකන් තියෙන සියල්ලම ගෙනල්ලා පැත්ත වැටෙනකම් බොනවා. ඇයි ඒ? ඔහුට දැනෙනවා දැන් ඊළඟ සතියේ මේ දිනෙන් පස්සේ මට බොන්න හම්බ වෙන්නේ නැහැ. මේ වෙන කවුරුවක් කරනව නේ? දැන් තමන්ම තමයි තීරණේ අරන් තියෙන්නේ. නමුත් එතෙක් අර අතිරේකව දැන් වෙනද බොන්නේ ඒකෙන් ආස්වාදයක් ලබන්න හෝ මත් වෙන්න හෝ මොකක් හරි එකටනේ. හැබැයි මේ තීරණය ගත්තු දවසේ ඉඳලා බොන්නේ අර මොකක්වත් සඳහා නෙමෙයි. නැති වෙන නිසා. අහිමි වෙන නිසා. ඉතින් අන්න ඒ විදිහට අපිට දැන් රැකී රක්ෂා කරමින් ඉන්නකොට කාර්ය බහුලත් වෙනකොට අපිට හිතෙන්නේ මේක කරදරයක් බාධාවක් මට විවේකයක් නැහැ ලෙඩ නිවාඩුවක්වත් නැහැ අපේ පුද්ගලික වැඩක් කරගන්නවත් නැහැ එහෙම තමයි හිතෙන්නේ. එතකොට අපිට හිතෙනවා දැන් මේ මට ඕන කරන්න ඇත්තටම විවේක ගන්නයි විශ්‍රාම ගන්නයි වගේ හිතෙනවා. විශ්‍රාම ගියාට පස්සේ තමයි අපිට දැනෙන්නේ නෑ ඕන වෙලා තියෙන්නේ ඒක නෙමෙයි. එහෙනම් මොකද්ද ඕන වෙලා තියෙන්නේ? මොකද්ද එතකොට අපි මේ හොයන්නේ? වෙන තුනේ අපි හොයන්නේ අපේ ඉන්ද්‍රියන්ට වෙනසක් විතරයි. හැමතිස්සෙම අපේ ඉන්ද්‍රියන්ගෙන් අපි අපේක්ෂා කරන්නේ වෙනසක් විතරයි. මේ අනිත්‍යයට අපි කැමති නැහැ කියලා කිව්වට ඒ අනිත්‍ය ධර්මයේ නොවේ නම් අපිට ලෝකයේ කිසිම ආස්වාදයක් නැහැ. මේ සමස්ත ආස්වාදයන් ගොඩ නැගින්නේම අනිත්‍ය මත. අනිත්‍ය නොවේ නම් අපිට කිසිම සුවයක් නැහැ. නිකන් හිතලා බලන්න දැන් ඔහොම වාඩි වෙලා ඉන්නකොට ටිකක් වෙලා යනකොට කකුල් කකියන්න ගන්න. එතකොට දැන් කකුල දිගෑර ගන්න පුළුවන් වෙන්නේ මේ නවාගෙන ඉන්න ස්වභාවය නිත්‍ය වුණා නම් එහෙම අපි කොහොමද කකුල දිගාරෙන්නේ? ତොර කකුල දිග අරගත්තට පස්සේ තමයි අපට යම්කිසි සහනයක් දැනෙන්නේ. එතකොට අපට හිතෙන්නේ ඒක තමයි ලොකුම සහනය කියලා. එහෙනම් ඉතින් දිග අරගෙනම ඉන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ අපට නවා ගන්න ඕන වෙනවා. එහෙම නැත්නම් නැගිටින්න ඕන වෙනවා. ඉතින් නැගිට්ටාම ඒක නම් හොඳම තත්ත්වය. ඉතින් නැගිටලාම ඉන්න පුළුවන්. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ඒක අමාරු වෙනවා ඒක වෙනස් කරන්න ඕන. එතකොට අපිට ඉතින් ටිකක් ඇලවෙන්න පුළුවන් නම් ඒක තමයි හොඳම තත්ත්වය කියන්නේ. ඉතින් ඇලවිලා ඉන්න එක නම් හොඳම තත්ත්වය සතියක් දෙකක් එක දිගට ඇලවිලා ඉන්න පුළුවන්. එතකොට ඒක තමයි ලොකුම අමාරු දේ. එතකොට දැන් මොකද්ද සුවදායක එක? මොකක්වත් නැහැ. ඒ වෙනස් කරපු තැන ඒක සුවදායකයි. හැබැයි ඒක දිගින් දිගට පවතින්න ගියොත් ඒක තමයි ලෝකේ තියෙන ලොක්කම අමාරුම දේ. අපහසුම දේ. එතකොට දැන් ඕවා තමයි අපේ ජනවහරෙත් තියෙන්නේ. කනකොට කනකොට අතිරහත් තිත්තරහ වෙනවා. ඒ කියන්නේ මේ අපේ ඉන්ද්‍රියන්ගේ ස්වභාවය කොච්චර රසවත් දෙයක් වුණත් එක දිගට ඒකම කණ්ඩ වුණොත් ඒක එපා වෙනවා.
ඉති ඒක ඔය වෙළඳොහෙම දන්නව හොඳට. ඒ දන්න නිසා තමයි දවස් හතට පරිප්පු හතක් කියලා එකම පරිප්පු. හැබැයි ඒකට එක එක රසකාරක දදා ඉතින් ලස්සන කර කර එක එක නම් කිය කිය එකම පරිප්පුව කවනව කොහොමද? එතකොට ඇයි මේ අපේ ඉන්ද්‍රියන්ගෙන් ඉල්ලන විදිහ එකම සබන් කැටේ මාසෙන් මාසෙට වෙනස් කරනවා? දවටනේ වෙනස් කරනවා, පාට වෙනස් කරනවා, හැඩේ වෙනස් කරනවා කියලා කරන්නේ තරකෙන් පොඩ්ඩක් එහෙම මෙහෙම කපලා ඒකනොත් ප්‍රමාණය අඩු කරන එක තමයි කරන්නේ. ඉතින් ඒත් අපිට ඒක වෙනස් විදිහට දැනෙනවා. එතකොට මේ විදිහට අපේ ඉන්ද්‍රියන්ට හැමතිස්සෙම තියෙන දේ ටික දවසක් පවතිනකොට ඒක වෙනස් කරන්න ඕන. එතකොට මේ රටට වෙලා තියෙන්නේ දේශපාලනයට වෙලා තියෙන ඔක්කොම කතා. මිනිස්සුන්ට හොඳ දේවල් කියලා හිතුවට ඒ හොඳ නෙමෙයි ඕන. මිනිස්සුන්ට ඕන තියෙන එක වෙනස් කරන්න මොකක් හරි. ඉතින් ඒ නිසානේ කොච්චර මොන රජය ආවා වුණත් ඇවිල්ලා ඊළඟ සතියේ ඉඳලා දඟලන්නේ මේක කන පිට හදවන්න. ඉතින් හොඳක් නම් අපේක්ෂා කරන්නේ, දියුණුවක් නම් අභිවෘද්ධියක් නම් අපේක්ෂා කරන්නේ අනුතරමින් මේ එකම කණ්ඩායමකටවත් සහයෝගයෙන් ඉදිරියට යන්න සූදානම් වෙන්න. එහෙම ඕනේ නැහැ. එහෙම ඉතින් සුළුතරයක් ඉන්න පුළුවන්. නමුත් වැඩි දෙනෙකුට ඕන වෙන්නේ අර තියෙන එක වෙනස් කරන්න. ඒ වෙනස් කිරීම තමයි ඒ ලොකුම ජයග්‍රහණය හැටියට, ඒක තමයි දියුණුව හැටියට, ඒක තමයි සතුට හැටියට, ඒක තමයි අභිවෘද්ධිය හැටියට අපේ මනසට දැනෙන්නේ. ඊට පස්සේ වෙනස් කරපු එක අමාරුයි කියලා දැනෙන්නේ ආයෙ ටික දවසක් කරලා ඊට පස්සේ තිය ආයෙ වෙනස් කරනවා. එතකොට මේ ඉන්ද්‍රියන්ගේ මේ පොදු ගති ලක්ෂණය, ඒ ගති ලක්ෂණය අපි හඳුනා නොගන්න තාක්කල් අපට දැනෙන්නේ කොච්චර අපි පවත්වාගෙන යන දේ අර්ථ සම්පන්නද නැද්ද කියන එක මත නෙමේ. අපිට එක දිගට යමක් කරගෙන යනකොට ඒක නිකන් එපා වෙලා මේක කවදා ඉවර වෙයිද කියලා එහෙම පොඩි කංකෙන්දිරියක් මනස ඇතුලෙන් එනවා. ඉතින් ඒක අපි හරියට නුවණින් තේරුම් ගත්තොත් පුළුවන් අපට ඒක తాවකාලිකව සමනය කරලා නැවත යථා තත්ත්වයට පමුණවා ගන්න. දැන් දවස මුළුල්ලේම අපි කය වෙහෙසෙනකොට අපිට ටික වෙලාවක් නිදා ගන්න ඕන වෙන්නේ. ඒතර සමහර දේවල් කායිකව ඉල්ලා හිටිනවා. ඒතර මානසිකවත් සමහර දේවල් ඉල්ලා සිටිනවා. ඒතකොට ඉල්ලා සිටින දේ අර්ථ සම්පන්නද නැද්ද කියලා නුවණින් කල්පනා කරලා ඒක අනර්ථකාරී නොවන හැටියට මනස සමනය කරන්නට සම්පාදනය කිරීම වරදක් නෙමෙයි. අනර්ථයක් නොවන හැටියට. ඒතර කය විසින් ඉල්ලා සිටින දේ අනර්ථයක් නොවන හැටියට කය සමනය කරන්න සම්පාදනය කිරීම වරදක් නෙමෙයි. ඒතර කාය විවේකයයි කියලා හඳුන්වන්නේ අර විදිහට එහෙම එක දිගට සමහර දේවල් වල යෙදෙනකොට කාර්ය බහුල වෙනකොට තෙහෙට්ටු වෙනවා. හෙම්බත් වෙනවා. එතකොට කයට අවශ්‍ය තරම් සැහැල්ලුව නැති වෙනවා. එතකොට අපට ඕන වෙනවා ටිකක් නිදා ගන්න ඕන වෙනවා, විවේක ගන්න ඕන වෙනවා, සැහැල්ලු කර ගන්නට ඕන වෙනවා. ඉතින් ඒක අපට අවශ්‍යයි. සාමාන්‍ය ලෝකයේත් ඒක විවේකයේ හැටියට හඳුනා ගන්නවා. නමුත් මේ ආර්ය විනයෙහි දක්වන්නේ ඒ සැහැල්ලු බව, ඒ පහසුව, ඒ සුවය, ඒ සහනය මනස විනාශ කර ගන්න පාවිච්චි කරන්නේ නැතිව ඒක මානසික සංවර්ධනය සඳහා යොදා ගන්නට අපි දක්ෂ වෙනවා නම් අන්නේ කාය විවේකයේ තමයි මේ ආර්ය විනයෙහි අපට මූලික විවේකයේ හැටියට හඳුනා ගන්න. එතකොට කාර්ය බහුලත්වය අපට වෙහෙස කරයි. ඒක හරි. නමුත් හරියට අපි චිත්ත විවේක, උපදි විවේක කියන තැන හරියට තේරුම් ගත්තොත් ඒ කාර්ය බහුලත්වය කියන එක අපට කාය විවේකයට බාධාවක් වෙන්නේ නැහැ කියන එකත් අපට වටහා ගන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් අපට අවශ්‍ය තරම් කය සැහැල්ලු කරගෙන සැහැල්ලුවෙන් පවත්වන්න පුළුවන් නම් අපිට තේරෙන්න ගන්නවා ගොඩාක් වැඩ කරන්න පුළුවන් වෙන දඩවල. අර මනසින් හෙම්බත් වුණාම මේක මහ බරක් හැටියට, කරදරයක් හැටියට, කරච්චලයක් හැටියට හිතන්න ගත්තාම අපිට ඒක වැඩි වෙලාවක් කරගෙන යන්න බෑ. අපිට ඒක බරක් හැටියට දැන්න. දැන් අද අපි වාහනයක් එන්න මේ කතා කරගත්තේ අපේ වාහනයක් නෙමෙයි, වෙනම හයර් එකට එන දරුවෙකුට කතා කරලා මං එක් කරගෙන ආවේ. ඉතින් ඒ දරුවා දැන් පෑ 72ක් පෝලිමේ ඉඳලා තමයි තෙල් ටික ගහගෙන ඇවිත් තිබුණේ. එතකොට එද්දි මම කතා කරනකොට ඒ දරුවා කිව්වා මේ මට වාහනේ පදවනකොට නම් කොහොමවත්ම නිින්ද යන්නේ නැහැ හැමදෙන්න නිකන් ඇස් දෙක පියවෙන්නේවත් නැහැ මේ කියලා ඒ දරුවා හොඳ කතාවක් කිව්වා. එහෙම වෙන්නේ. එතකොට මං අහන්නත් ඉස්සෙල්ලා ඒ දරුවා කිව්වා එහෙම වෙන්නේ මම සතුටින් මේ වැඩේ කරන්න නිසායි කියලා. එතකොට දැන්
ඒක හරි වටින කතාව. ඒ කියන්නේ ඔහු රියපදවන්න කැමති. එතකොට මේක මේ සල්ලි හොයාගන්න ඕන නිසා අමාරුවෙන් කරන වැඩක් විතර නෙවෙයි, ඒක ඔහුගේ රැකියාව වගේම ඔහු ඒක සතුටින් කරනවා. ඒ නිසා දුර ගමනක් වගේ යන්න කතා කළොත් මුදලක් ලැබෙනවා වගේම ඒ දුර යන්න රියපදවගෙන යන්න ඒ දරුවා කැමති. ඉතින් ඒ රුචිකත්වය තියෙන නිසා ඔහුට ඒක බරක් නෙමෙයි, ඔහුට ඒක වෙහෙසක් නෙමෙයි, ඒක කරදරයක් නෙමෙයි. නිකම් ගතසිත හැකිලෙන්න ගන්නෙ නෑ ඒකෙදි. මම ප්‍රබෝධමත්ව පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අපි යම්කිසි කාර්යයක් පිළිබඳව දක්වන ප්‍රතිචාරය මොකක්ද, ඒ පිළිබඳව අපි හිතන්නේ කොහොමද, ඒ මත තමයි අපිට ඒක ගතට සිතට තෙහෙට්ටුවක් වෙනවද, එහෙම නැත්නම් බොහොම සැහැල්ලුවෙන් කරන්න පුළුවන්ද කියන කාරණය තීරණය වෙන්න අපි එහිදී මනස පවත්වන්නේ කොහොමද කියන කාරණය විශේෂයෙන් වැදගත් වෙනවා. අපි සමහර වෙලාවට ඕන තරම් අපිට අත්දැකීම් තියෙනවානේ, තමන්ගේ සමීපතම තමන් ආදරය කරන කෙනෙකු වෙනුවෙන් අපිට වෙහෙස මහන්සි වෙන්න වුණොත් අපිට දවස් ගණන් වුණත් ඒ වෙනුවෙන් වෙහෙසෙන්න පුළුවන්. කෑවද බීවද නිදාගත්තද මොකුත් ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ කටයුතු වෙනුවෙන් හෝ තමන්ගේ ආදරණීය කෙනෙක් වෙනුවෙන් වෙහෙසෙන්න වුණොත් ඒ ප්‍රශ්නේ නැහැ. හැබැයි නිකන් අර පංගු බේරුවට වගේ හිතාගෙන වැඩ කරනකොට, කාර්යාලේ රාජකාරී කටයුතු කරනකොට එතනදී අපි එහෙම කැප වෙන්න ලෑස්ති නැහැ. එතකොට අපි හිතන්නේ අනිත් කට්ටිය ඔක්කොම නිකන් ඉන්නවා, මම විතරක් වැඩ කරනවා, ඇයි එහෙම වෙන්නේ, මම මේ ඔක්කොම කරන්න ඕන, කොච්චර කළත් ඉවරයි. දැන් මේ ටික හිතන්න ගත්තන් පස්සේ අපට අර નિયમિત රාජකාරී වේලාව තුලවත් උද්‍යෝගිමත්ව ඒ වැඩේ කරන්න බෑ. එතකොට අපිට මහා බරක්, ලොකු ආතතියක්. එතකොට ඒ කායික මානසික ආතතිය ඇති වෙලා පුද්ගලයා ගිලන් වෙන්නට, දුර්වල වෙන්නට, ව්‍යාකූල වෙන්නට අපට හිතෙන්නේ කාර්යබහුල බව. මේ වැඩ අධිකයි, ඒකයි මේ තෙහෙට්ටුව, ඒකයි මට මේ බස් එකේ යනකොටත් නිින්ද යනවා, වාහනේ එලවනකොටත් නිින්ද යනවා. එතකොට මේ තෙහෙට්ටුව වැඩි, මේ දවස්වල වැඩ වැඩි බව ඇත්තක් වෙන්න පුළුවන්. හැබැයි වැඩ වැඩි බවෙන්ම නෙමෙයි අර හෙම්බත් වීම ඇති කරන්නේ, ඒ අර මානසික ප්‍රතික්ෂේප කිරීම. එතකොට අපිට දැනෙන්න ගන්නවා මනස සැහැල්ලු නම්, මනස සුවපත් නම් අපිට ගොඩාක් වැඩ කරන්න පුළුවන්. ඒ වගේ මේකේ අනිත් පැත්ත තමයි අපි ගොඩක් වෙලාවට අවධානය යොමු නොකරන පැත්ත තමයි, කය සැහැල්ලු නම් අපිට තවත් වැඩ කරන්න පුළුවන්. මොකද්ද කය සැහැල්ලුයි කියන්නේ? කය සැහැල්ලුයි කියන්නේ පින්නතුනේ අර අපි කියන්නේ නිකන්, ඒකට ඉංග්‍රීසි වචන කිව්වොත් නම් තේරෙන්නේ නිකන් අමුතු ටෙන්ෂන් එකකින් වැඩ කරන. එතකොට අපේ මේ මාංශ පේශි පවා නිකන් ප්‍රමාණ අතික්‍රාන්ත වේවට අපි අමතර ශක්තියක් යොදවනවා. එතකොට ශක්තිය දහනය වීමකුත් සිද්ධ වෙනවා අනවශ්‍ය විදිහට. ඒ වගේම මේවා තියෙන්න ඕන සැහැල්ලු බව නැතු යනවා. ඉතින් ඒ සඳහා තමයි සමහර වෙලාවට දැන් ඔය උපදේශකවරු එහෙම උපදෙස් දෙන්නේ, ටිකක් ගත සැහැල්ලු කරගන්න, රිලැක්ස් කරගන්න. එතකොට මේ ආස්වාස ප්‍රස්වාසයට අවධානය යොමු කරන්න, යොමු කරලා ගතසිත දෙක සැහැල්ලු කරගන්න ටික. ඒ සැහැල්ලු නැන් පස්සේ අපිට තේරෙනවා ගොඩක් දේ කරන්න පුළුවන්. අපිට බොහොම වේගවත් දේවල් කරන්නත් පුළුවන්. අර තරම් ඉක්මනට තෙහෙට්ටු වෙන්නෙත් නැහැ. එතකොට මේවා අපි ටික ටික හඳුන ගන්නට ඕන. එහෙම හඳුනගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ, අපිට ගොඩක් වැඩ කරන්න පුළුවන් අවශ්‍ය නම් ගතසිත දෙකම සැහැල්ලු කරගන්න. ගතසිත දෙකම වෙහෙසටපත් කරගත්තොත්, හෙම්බත් කරගත්තොත්, බර කරගත්තොත්, අපි ඒ ගතට සහ සිතට දෙකටම අනවශ්‍ය පීඩනයක් එකතු කළොත් අපිට අර දෛනිකව කරන වැඩ ටිකවත් ඒ විදිහෙන් කරගෙන යන්න බෑ. ඒ සැහැල්ලුව නැති වෙච්ච. ඒ නිසා කාය විවේකයි කියන්නේ වැඩ නවත්තන එක විතරක් නෙමෙයි, වැඩවලින් අයින් වෙන එක විතරක් නෙමෙයි, සහ වැඩවලින් අයින් වෙනවද වැඩ කරනවද කියන ප්‍රශ්නේ නෙමෙයි මෙතන තියෙන්නේ. ඊට වඩා වෙනස් කාරණේ. එතකොට ගත සැහැල්ලු කරගන්නේ කොහොමද? එය සිත සැහැල්ලු කරගන්නට අපි සහාය කරගන්නේ කොහොමද? එතර ගත සැහැල්ලු කිරීම සඳහා අපි කොහොමද අර ආස්වාස ප්‍රස්වාස වායුව
පදනම් කොටගෙන ආනාපාන සතිය මූල කර්මස්ථානයක් කරගෙන අපි කොහොමද කායික මානසික සැහැල්ලුව හදාගන්නේ? එහෙම සැහැල්ලු වුණොත් අපිට යම් අවස්ථාවක ටිකක් කටයුතු අධික වුණා වුණත් ගතසිත සැහැල්ලුවෙන් ඒ කටයුතු ටික සතුටින් කරගෙන යන්න පුළුවන්. මට මතකයි මීට අවුරුදු 15කට 20කට වගේ උඩදී එක දවසක් මට පැය කිහිපයක් ඇතුළත වැඩ 10ක් 15ක් එකට හිර වුණා. ඒ කියන්නේ එහෙන් බණට ආරාධනා කරන්න කීප දෙනෙක් ඇවිදින් බලන් ඉන්නවා. එහෙන් දුරකතනේ නාද වෙනවා. එහෙන් අපේ අර විදේශ රටක ඉන්න සහෝදර හාමුදුරුවෝ උන්වහන්සේට අවශ්‍ය තොරතුරු ටිකක් එළිය කිවිලි වගේක් එවන්න කියලා කිව්වා. ඒතකොට ඒක එවන්න බැලුවෙන් පස්සේ පරිගණකේ වැඩ කරන්නේ නැහැ. අන්තර්ජාල එතන ගැටලු තියෙනවා. ඊට පස්සේ දවස් ගාණක් කාර්යබහුලත්වයත් එක්කලා මට සිවුරු ටික හොදලා හිස රැවුල් බාලා නාගන්න අවස්ථාවක් උනේ. යන්තම් ඇඟ හොදගෙන එහාට මෙහාට දුවගෙන ගියේ. ඒ නිසා එදා සිවුරු ටික හොදලා විවේකීව හිස රැවුල් බාලා නාගන්නම් කියලා මං හිතාගෙන හිටියේ. එතකොට නායක හාමුදුරුව ඇවිල්ලා කිව්වා අද දානෙකට යන්න තියෙන ඉක්මනට යන්න ලෑස්ති වෙන්න කියලා. දැන් ඔහොම ඔක්කොම ටික එනකොට මට කල්පනා වුණා මොකක්ද මේ, ඇයි මෙහෙම පීඩා විඳින්නේ? දැන් මේ වෙලාවේ දාන ටික වළඳලා නිදහසේ විවේකීව ඉන්න හාමුදුරුව කොච්චරද? අපි මේ රටේම තියෙන වැඩ බදාගෙන ඇයි මෙහෙම කරන්නේ, මෙහෙම නිකන් හෙම්බත් වෙන්නේ කියලා එකපාරට මට හිතුණා. මොකද ඒ ඔළුවට ආපු බරත් එක්කලා. එතකොට ඔළුව ඇතුළේ නිකන් හිර වෙන්න වගේ ගත්තා එකපාරට. එතකොට මට කල්පනා වුණා දැන් මේ වැඩ වැඩි ප්‍රශ්නයක්ද මට තියෙන්නේ, එහෙම නැත්නම් මේවට ප්‍රතිචාර දක්වීමේ ප්‍රශ්නයක්ද මට මේ තියෙන්නේ. එතකොට සසරෙත් මම මේ විදිහට මග හරින්න ඇති. සසරෙත් මග හැරපු නිසා තමයි මේ දේවල් කීපයක් එකට එනකොට මට දරන්න බැරි වෙන්නේ. ඉතින් මේ ජීවිතෙත් මම පුරුදු වෙන්නේ මග හරින්න නම් ඊළඟටත් මට වෙන්නේ මෙහෙම දෙක තුනක් එනකොට අගමුල හිර වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා වැඩ ටික නිම කරගන්නට පුළුවන් වුණත් බැරි වුණත් අඩුතරමින් මේ සඳහා ඔරොත්තු දීමේ හැකියාවවත් මම පුහුණු කරගන්නවා. වැඩ ටික නිම කරගන්න පුළුවන් වුණොත් ඒක වෙනම එකක්. ඒක බැරි වුණොත් අඩුතරමින් ඔරොත්තු දීම පුහුණු කරගත්තොත් ඒක මගේ විමුක්ති මගට ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මට එහෙම කරන්න බැරිද කියලා හිතලා මම ඇඳේ සම්පූර්ණයෙන් අතපය හතරම විසිරුවලා හාන්සි වෙලා හොඳට ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය යොමු කරලා විනාඩි කිහිපයක් හොඳට ගතසිත දෙකම සැහැල්ලු කරගන්න. සැහැල්ලු කරගෙන නාන කාමරයට ගිහිල්ලා හොඳට ඔළුව හීතල වෙන්න ඉක්මනින් නෑව. ඊට පස්සේ අර තිබිච්ච වැඩ ටික සියල්ලක්ම බොහොම සතුටින් සියල්ලක්ම කරගෙන ගියා. ඒතර එක පැය කීපයක් ඇතුළත අර සියල්ල කරලා තව ඕන තරම් වැඩ කරන්න මට කාලයක් තියෙනවා. වැඩ කරන්නත් පුළුවන්. ඒ සඳහා කාය ශක්තියක් තියෙනවා, චිත්ත ශක්තියක් තියෙනවා, දරා ගැනීමේ හැකියාවක් තියෙනවා, ඔක්කොම ටික තියෙනවා. ඉතින් එදා මට දැනෙච්ච දේ තමයි ඇත්තටම අපේ මනස අවදි කරගන්න පුළුවන් නම්, කය සැහැල්ලු කරගන්න පුළුවන් නම්, එතකොට කය ඒ කාර්යයට අදාළ විදිහට අවශ්‍ය සැහැල්ලු බව ඇති කරගන්න පුළුවන් නම් අපට කොච්චර දේ කරන්න පුළුවන්. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ කය වෙහෙසටපත් වෙනකොට කයට විවේක දීමක් අවශ්‍යයි. ඒක අපට විතරක් නෙමෙයි රහතන් වහන්සේටත් බුදුහාමුදුරුවන්ටත් අවශ්‍යයි. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ පව දවසට අඩුමතරමින් පැය දෙකක් හරි උන්වහන්සේ කය සතප්පලා තියන්නේ. රහතන් වහන්සේත් ඒකනේ අනිවාර්යෙන් දවසට ටික වෙලාවක් හරි සැතපෙන්නේ. ඒක උන්වහන්සේලාගේ මානසික අවශ්‍යතාවයක් නෙමෙයි. ඒක කයට අවශ්‍යයි. කයට ඒ විවේකය අවශ්‍යයි. හැබැයි ඒ විවේකය වෙනම එකක්, තීන මිද්දේ තව එකක්. අපට වෙන්නේ ওই දෙක පටල වෙනවා. අපට වෙන්නේ අර මිද්ද සුඛය සහ සෙය්‍ය සුඛය කියන දෙකට ඇබ්බැහි වෙනවා. අර විවේකය කියන එක නෙමෙයි අපි ලබා දෙන්නේ. රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කාය විවේකය ලබා දෙනවා කයට. හැබැයි සිතට අර මිද්ද සුඛය තීන මිද්දෙන් උදාසීන වෙන්න දෙන්නේ නැහැ. මොකද උන්වහන්සේලා කෙලස් නසල නිසා. ඊළඟට සෙය්‍ය සුඛ අර
වැතිරිලා ඔහි අලසකමින් ඉඳීමේ එහෙම සුවයක් උන්වහන්සේලා අපේක්ෂා කරන්න. එතකොට රහතන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කය සතප්පනවා තීන මිද්දෙන් තොරව. ප්‍රතජ්ජන පුද්ගලයා කයට විවේක දෙනවා, ඒ කායික විවේකයත් එක්ක තීන මිද්‍රය මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරගත්තාම චිත්තචෛසික ධර්මයන් උදාසීන වෙලා, මැලි වෙලා, අකර්මණ්‍ය වෙලා. එතකොට ඒ තැනැත්තා පැය කොපමණ ප්‍රමාණයක් කය සතප්පලා තියලා අවදි වුණා වුණත් ආය අවදි වෙනකොට නිකන් ඈලි මෑලි ගති, නිදිමත ගති, වෙහෙස ගති, තෙහෙට්ටු ගති වැඩි. ඒ දැනෙන්නේ ඒ තෙහෙට්ටුව ගතට පමණක් නෙමේ, ප්‍රධාන වශයෙන් සිතට. එතකොට ඒක හුදෙක් සිතේ ප්‍රශ්නයක් විතරකුත් නෙමේ, ඒ සිතේ ප්‍රශ්නේ ගතට බලපානවා. අර මං කිව්වේ අර පැවිදි වෙන්න නවතින්න කියලා කිව්වෙන් පස්සේ මගේ මනසේ ඇති වෙච්ච කම්පණය බරපතල ශීර්ෂ පීඩාවක් හැටියට තමයි ඒක ප්‍රතික්‍රියා කළේ. ඒ වගේ අපේ මනසේ ඇතිවෙන යම් යම් දුර්වල මනෝභාවයන් ඒවා ප්‍රතික්‍රියා කරන්නේ කය හරහා. ඉතින් එතකොට අපේ මනස සැහැල්ලු නැති හැම මොහොතකම ඒ කායික වෙහසක් හැටියට තමයි ඒක පිළිබිඹු කරන්නේ. එතකොට අපි සැහැල්ලු සිතින් නෙමෙයි නම් නින්දට යන්නේ, සැහැල්ලු සිතින් නෙවෙයි නම් විවේක ගන්න, සැහැල්ලු සිතින් නෙමෙයි නම් කය සතප්පවල තියන්නේ, අවදි වෙනකොට අපට අවශ්‍ය තරම් සැහැල්ලුවක් දැනෙන්නේ නැහැ. මොකද්ද ඒකට හේතුව? තීන මිද්දෙ නිසා. එතකොට අපේ මනස පුහුණු කළොත් අපටත් පුළුවන් තීන මිද්දෙන් තොරව නින්දට යන්න. හරියට සිහිය පුහුණු කළොත් නින්දෙදී නිවැරදිව සිහිය පවත්වන්න පුළුවන්. එතකොට පින්නතුන්ට සිහිය පවත්වන කොහොමද නිදාගන්නේ? ඒකේ කිසි බාධාවක් නැහැ. අපි නිදාගත්තයි කියලා සිත නිදාගන්නේ නැහැ. මේ සිත නිදාගන්න, සිත නිදාගත්තොත් එහෙම මේ සසර පැවැත්මක් නැහැ. සිත නිදාගන්න අවස්ථා පිරිනිවන් පානකම්ම තියෙන්න පුළුවන් අවස්ථා දෙකයි. එකක් තමයි අසඤ්ඤතලේ ඉපදීම, අනිත් එක තමයි නිරෝධ සමාපත්තියට සම්බන්ධයි. අසඤ්ඤතලේ ඉපදනොත් චිත්තඅදිෂ්ඨානයේ මත, භාවනා චිත්තේ අදිෂ්ඨානයේ මත සිත නිෂ්ක්‍රීය වෙනවා. නිරෝධ සමාපත්තියට සමවැදුනොත් ඒත් ඵලගාමීත්වය සහ ධ්‍යාන අදිෂ්ඨානයත් එක්කලා తాවකාලිකව සිත නිෂ්ක්‍රීය කරනවා. ඒ හැරෙන්නට අපි පිරිනිවන් පානකම් අපේ සිත නවතින නිදාගන්න අවස්ථාවක් නැහැ. මොකද එහෙම කරන්න බැරි, හැම ක්ෂණයක් ක්ෂණයක් පාසාම මේ එක හිතක් පවතිනවා නෙමෙයි, එක හිතක් අරමුණක්ගෙන වහාම නිරුද්ධ වෙනවා. නැවත යලිත් අලුත් සිතක් පහළ වෙන්නට නම් අරමුණක් ගන්න ඕන. ඉතින් අරමුණු ගත්තේ නැත්නම් සිත පහළ වෙන්න විදිහක් නැහැ. ඉතින් මේ අරමුණු ගැනීමේ ක්‍රියාවලිය තමයි චිත්ත ප්‍රවෘත්තිය කියලා කියන්නේ, සිත පැවැත්ම කියලා කියන්නේ. ඉතින් එතකොට ඒක නැවතිලා හරියන්නේ නැහැ, මේක නිරන්තරයෙන් සක්‍රිය වෙන්නට ඕන. ඒ නිසා අපි නිදාගත්ත කියලා සිත නවතින්නේ නැහැ. සිත සක්‍රියයි. ඒ සක්‍රිය බව තමයි අපිට සමහරලාට දැනෙන්නේ සිහින පෙනෙනවා අදිවසේ. එතකොට ඒ සක්‍රිය සිත අපි නිවැරදිව පුහුණු කරලා තියෙනවා නම් සිහියත් එක්ක පවත්වන්න පුළුවන්. අන්න එහෙම පැවැත්වුවොත් අපිට නින්දේදී මේ සිහිනයක් දකින්නේ කියන එක පවා හරියට තේරුම් ගන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු ඔතන ඔහම වාඩි වෙලා ඉඳගෙන පින්නතුන් දැන් මේ බණ ටික අහගෙන ඉන්නකොට ඒ බණ අහගෙන ඉන්න අතරතුරේ වෙන මොකක් හරි එකක් මතක් වෙනවා. මතක් වෙනකොට Tamanට දැනෙනවනේ අවදියෙන් ඉන්නවා නම් මම දැන් මේ බණ අහමිනුයි ඉන්නේ. දැන් මේ බණ අහගෙන ඉන්න අතරතුරේ මට මේ ගෙදර එකක් මතක් වෙනවා, කාර්යාලේ එකක් මතක් වෙනවා කියන එක Tamanට දැනෙනවනේ. හැබැයි Taman සිහියෙන් නොහිටියොත් මෙතන සම්පූර්ණයෙන් අමතක වෙලා අර කාර්යාලේ හෝ ගෙදර සිද්ධ වෙන දේ නිකන් එතන ඉන්නවා වගේ Tamanට දැනෙන්න පුළුවන්. ඇයි ඒ? සිහියෙන් තොර වෙච්ච නිසා. එතකොට අපි මනෝලෝකයක ඉන්නේ. එතකොට මේ පියවි තත්ත්වයෙන් අපේ මනස ගිලිහෙනවා. ගිලිහිලා අර මනෝමය වශයෙන් දැනෙන දේ අපට ප්‍රකට වෙනවා. එතකොට අපට එතන ඉන්නවා වගේ තමයි දැනෙන්නේ. අතීතයේ සිහි කරනකොටත් අපට වර්තමානයේ ගැන සතිය නැති වුණොත් අපි නිකන් ඒ අතීතේ ජීවත් වෙනවා වගේ, ඒ මනෝභාවයන්, ඒ චිත්ත සංකල්පනා, ඒ ආවේග එහෙම්මම මතුවෙන්න ගන්න. නමුත් ඉන්නේ අපි ඇඳේ. මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච සිද්ධියක් මතක් වෙලා, ඒ මිනිස්සු මතක් වෙලා, ඒ බැනපුව දොස් කියපුව මතක් වෙලා අපිට තරහ එන්න පුළුවන් ඇඳ උඩ ඉඳන්.
එතකොට අපිට සිහිය අවදි කරගන්න පුළුවන් නම් අපිට දැනෙනවා මම මේ ඉන්නේ ඇඳේ මේ මතක් කරන්නේ අවුරුදු 5කට ඉස්සෙල්ලා දෙයක්. එතකොට දැන් ඒවට සම්බන්ධ වෙච්ච මිනිස්සු ජීවත් වෙලා ඉන්නවද නැද්ද දන්නේ නැහැ. මම නිකන් මේ කුලප්පු වෙලා දඟලන්න ඕනේ නැහැ කියන එක Tamanට දැනෙනවා. Taman සිහියෙන් ඉන්නවා. ඉතින් ඒ මට්ටමට මේ දෛනික ජීවිතේදීවත් අපි සිහිය පුහුණු කරලා නැත්තම් නින්දෙදි මොන සිහියද? ඒ නිසා හරියට සිහිය පුහුණු කළොත් අපිට නින්දෙදිත් ඒ සිහිය පවත්වන්න පුළුවන්. ඒක මතු කර ගන්න පුළුවන්. එතකොට අපිට දැනෙනවා මම මේ මට මේ මනසට දැනෙන්නේ ඒ මනෝමය වශයෙන් දැනෙන දෙයක්. මම ඉන්නේ ඇඳ උඩ කියන ඒ සංඥාව Taman සතුව තියෙනවා. එතකොට කකුල තුවාල වෙලා නම් පැත්තට හැරෙන්න ඕන නම් Taman දැනගෙනයි හැරෙන්නේ. කොයිම වෙලාවකවත් අර තුවාල වෙච්ච එක හැප්පෙන්නේ නැහැ ඇඳ විට්ටම. එතකොට එහෙම නැත්නම් අපි අසහියෙන් ඉන්නවා නම් ඒකමයි හැප්පෙන්නේ. ඇයි ඒ අපිට ඒ පවතින ස්වභාවය පිළිබඳව නිනව්වක් නැහැ. එතකොට අපි හරියට සිහියෙන් ඉන්නවා නම් නින්දෙදිත් අපිට අපි පුහුණු කරන ಗುಣ අපේ ප්‍රතිපත්තිය තමන්ගේ මාතෘත්වය තමන්ගේ පීතෘත්වය තමන්ගේ මහානකම මේවා පිළිබඳ සංඥාව දැනෙන්න ඕන නින්දෙදි. එතකොට නින්දෙන් මං සිහිනයක් දකිනකොට මං පැවිද්දෙක් කියන එක මට මතක නැති වෙනවා නම් මට ඒ පිළිබඳ සංඥාවෙන් නැත්තම් ඒකේ තේරුම මගේ මහානකම මගේ මනසට කාවැදිලා නැහැ. එතකොට නින්දෙදි පවා මගේ මනෝභාවයන් ක්‍රියාත්මක වෙනකොට විනයට පටහැනි දෙයක් ධර්මයට පටහැනි දෙයක් මගේ මනසට සංඥාමය වශයෙන් ආවොත් මට දැනෙන්න ඕන මේක මට උචිත නෑ මම පැවිද්දෙක් කියන සංඥාව එන්න ඕන හරිනම් ඒ මට්ටමට සිහිය පුහුණු කරගෙන තිබුණ. එතකොට මෙන්න මේ විදිහට අපට නින්දෙදි පවා හරියට සිහිය පවත්වන්න පුළුවන්. එහෙම පවත්වන්න පුහුණු වුණොත් විතරයි තීන මිද්දෙන් තොරව අපට නිදා ගන්න පුළුවන්. තීන මිද්දෙන් තොරව අපට නින්දට යන්න පුළුවන් නම් ඒ නින්ද ඉතාමත්ම සුවදායකයි. කොච්චර කෙටි නින්දක් වුණත් ඉතාම සුවදායක. මේ කාරණය අපට ජීවිතයේ පළවෙනි වතාවට ටිකක් තදින් ඔලුවට වැටිච්ච අවස්ථාවක් තමයි. ඒක එදායේ මොහොතේ ඒක පැහැදිලිව වැටහුන්නේ නැහැ. පස්සේ තමයි ඒක විග්‍රහ කරගන්නකොට දැනුනේ. අපි ධර්ම දේශනාවක් සම්බන්ධව අරිය වංශ දේශනාව සම්බන්ධව කරුණු ගොනු කරගන්නට අවශ්‍ය වෙලා අපවත් වෙච්ච අපේ නායුනේ අරියදම්ම ස්වාමීන් වහන්සේ මුණ ගැහෙනට ගල්දුවේ ආරණ්‍යයට වැඩම කළ අවස්ථාවක උන්වහන්සේ සමග කුටියේ කතා බහ කරමින් ධර්ම කරුණු සාකච්ඡා කරමින් හිටියා. රාත්‍රී මං හිතන්නේ 9:10 වෙනක. ඊට පස්සේ උන්වහන්සේ සිහිපත් කළා, එහෙනම් ආශ්‍රමතුන් දැන් කුටියට වඩින්න පොඩ්ඩක් මූණකට හොදගෙන සක්මන් කරලා සැතපෙන්නත් එපාය කියලා කිව්වා. ඉතින් මේක මට අමුතු කතාවක් වුණා. ඒ මොකද දැන් මම හිතාගෙන හිටියේ අපි මූණ හොදන්නේ නිදිමත නැති වෙන්න. ඉතින් දැන් මේ නිදා ගන්නල හැත් වෙලා මොකටද මූණ හොදන්න කියන්නේ හාමුදුරුවෝ? ඊළඟට සක්මන් කරන්නේ නිදිමත අඩු කරගන්න. දැන් උන්වහන්සේ කියනවා මූණ හොදලා සක්මන් කරලා නිදා ගන්න ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් මට මේක නිකන් අමුතු කතාවක් වුණා. හැබැයි ඉතින් ඇයි එහෙම කිව්වේ කියලා මං අහන්න ගියෙත් නෑ. ඊට පස්සේ කාලෙක භාවනා කරන්නට උත්සාහ කරද්දි තමයි මට තේරෙන්නේ උන්වහන්සේ කියපු කතාව කොච්චර ගැඹුරු ප්‍රායෝගික උපදේශයක් දුන්නේ. අපි නින්දට යනකොට තීන මිද්දේ දුරු කරගෙන සිහියෙන් යුක්තව නිදා ගන්න හැටි. එතකොට අපි කැමති තීන මිද්දේ දුරු කරගන්න නැතුව නිකන් ඔහේ කිරා වැටෙන්න සලස්සලා ගිහිල්ලා ඇඳට පනින්න තමයි අපට ඕනේ. එතකොට තමයි නිකන් අර සුවයක් වගේ දැනෙන්නේ. ඒ දැනෙන්නේ මොකද්ද? අර මිද්ද සුඛය සහ සෙය සුඛය. එතකොට ඒවට තමයි අපේ මනස පොදුවේ ඇලුම් කරන්නේ. එතකොට අර තියෙන නිදිමත නැති කරගෙන, ඒ තෙහෙට්ටු ගතිය නැති කරගෙන ප්‍රබෝධමත්ව ගිහිල්ලා ඇඳේ ඇලවුණයි කියලා අපිට අර අපි අපේක්ෂා කරන සුවය එතකොට නැහැ වගේ දැනෙන්නට පුළුවන්. ඉතින් මේ ආර්ය විනයෙහි, මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැබැයි විවේක ගැනීම කියලා කියන්නේ වැඩ නැවැත්වීම පමණක් නෙමෙයි. ඒ තෙහෙට්ටුව දුරු කරගන්නට කයට ඉඩ සලස්වන්නටත් ඕන. ඒ තෙහෙට්ටුව දුරු කරගන්නවා වගේම කයේ පවතින අර ව්‍යාකූලත්වය, ඒ වෙහෙස කර බව සංසිඳෙන්නට, සැහැල්ලු වෙන්නට, ගත සිත දෙකම පවත්වන්නට දක්ෂ වෙන්නට ඕන. එහෙම පවත්වන්නට දක්ෂ වුණොත් විතරයි
එය කාය විවේකයේ හැටියට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට සහාය වේ. එතකොට ඒ යති කරගන්නා සැහැල්ලු බව දැන් අපිට සමහර වෙලාවට භාවනා කරනකොට පින්නතුන්ට දැනිලා ඇති. අපි කොච්චර සිත සංසුන් කරගන්නවා කියලා උත්සාහ කළත් අපේ කය සංසුන් නැතිනම් අපේ සිත සංසුන් කරන එක පහසු නෑ. උදාහරණයක් හැටියට කිව්වොත් පුළුවන් නම් උත්සාහ කරන්න වේගෙන් දුවගෙන ගිහිල්ලා වාඩි වෙලා ඉක්මනට හිත එකඟ කරගන්න උත්සාහ කරනවා. කොච්චර පළපුරුදු කෙනෙකුට නම් එහෙම කරන්න බෑ. ඊළඟට එක පාරට තැතිගැන්මක් ඇති වෙලා හෘද ස්පන්දනයේ වේගය වැඩි වෙච්ච අවස්ථාවක කය ගැන හිතන්නේ නැතුව හිත සැහැල්ලු කරගන්න උත්සාහ කරන්න බෑ. කොහොම උත්සාහ කළත් බෑ. ඒ මොකද ඒ කයේ සහයෝගය නැතිනම්, කය සැහැල්ලු නැතිනම්, ලේගමනාගමනය වික්ෂිප්ත වෙලා නම්, ආස්වාස ප්‍රස්වාසයේ විපරීත වෙලා නම්, එතකොට මේ පද්ධතිවල ක්‍රියාකාරීත්වය සමතුලිත නැත්තම් මේ සමස්ත ශරීරයේම පද්ධතිත් එක්කනේ ක්‍රියාත්මක වෙන ශ්වසන පද්ධතිය, එතකොට රුධිර සංසරණ පද්ධතිය, ස්නායු පද්ධතිය, පේශි පද්ධතිය, ජීර්ණ පද්ධතිය, මෞත්‍රලිංගික පද්ධතිය, එතකොට මේ හැම පද්ධතියක් තුළම ඒ සමතුලිත බව, සැහැල්ලු බව, ඒ සමනය වුණු ගතිය, ඒක අපට මානසික ඒකාග්‍රතාවයට විශේෂයෙන් වැදගත් වෙනවා. එතකොට අර පද්ධතිවල ක්‍රියාකාරීත්වය කොතනක හරි ව්‍යාකූලන එක්ක රෝගී තත්වයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් හදිසියෙ මතුවෙච්ච ව්‍යාකූල තත්වයක් වෙන්නට පුළුවන්. ඒ කවර තත්වයක් නිසා හෝ අර පද්ධතිවල යම් ව්‍යාකූල බවක් ඇති වෙලා තියෙනවා නම් ඒ තැනත්තාගේ කය සැහැල්ලු නැහැ. කය විවේකීව නැහැ. කය නිරවුල් නැහැ. ඒ බඳු කෙනෙකුට චිත්ත සංහිඳියාව සඳහා ඒ කායික සහයෝගය ලැබෙන්නේ නැහැ. එනිසා යම්කිසි කෙනෙකුට චිත්ත විවේකයේ ඇති කරගන්නට මානසික ඒකාග්‍රතාවය, මානසික සංවර්ධනය සඳහා අවධානය යොමු කරනවා නම් ඒ තැනැත්තාට කාය විවේකය අත්‍යවශ්‍යයි. එතකොට අපි මූලික වශයෙන් මෙතෙක් පැහැදිලි කළේ කාය විවේකය කියන්නේ හුදෙක් වැඩ අඩු බව හෝ වැඩ නැවැත්වීම හෝ වැතිරී සිටීම හෝ එහෙම නැත්නම් උදාසීන බව හෝ කියන ඒව නෙමෙයි. වැඩ අඩු බව එකට යම් සහයක් තියනවා. නමුත් ඒ වැඩ අඩු බව තුල ගත සිත සැහැල්ලු වෙන විදිහේ ප්‍රතිපදාවකට අපි නැඹුරු වෙන්න ඕන. ඊළඟට පුදුරජානන් වහන්සේ දේශනා කරන මේ කාය විවේකය අපිට චිත්ත විවේකය සඳහායි. එතකොට ඒ කායික සැහැල්ලු බව තුල අපිට යම්කිසි සහනයක් තියනවා. ඒ සහනය පමණක් භුක්ති විඳින්මින් හිටියයි කියලා අපිට කෙලස් වැඩෙනවා විතරයි. තෘෂ්ණාව වැඩෙනවා විතරයි. ඒ කායික සුවදායක තත්වෙට ඇල්මක් ඇති වෙනවා විතරයි. එනිසා එතන රැඳෙන්නේ නැතිව ඒ සැහැල්ලු බව පාවිච්චි කරන්න ඕන, යොදව ගන්නට ඕන චිත්ත විවේකය සඳහා. කුමක්ද චිත්ත විවේකය කියලා කියන්නේ? නීවරණ ධර්මයන්ගෙන් සිත නිදහස් කර ගැනීම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. තොර කාමච්ඡන්දය කියන එක අපිට පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. ඉන්ද්‍රයන්ගෙන් කැමති දේවල් අපේක්ෂා කරන ගතිය. ඇසින් දකින්නට කැමති දේ, කනෙන් අහන්නට කැමති දේ, ආදි වශයෙන් සිතින් සිතන්නට කැමති දේ. දැන් අර ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් විඳින්නට කැමති දේ පමණයි සමහරු කාමයේ හැටියට හිතන්නේ. එතකොට ඒව වැලක්වුවොත් හරි, ඒව වැලක්වුවොත් විතරනේ අපි හිතින් හිත හිතා ඉන්න කැමති දේවලුත් කාමච්ඡන්ද තමයි. ඒක ඉතින් දෙපැත්තකට යන්න පුළුවන්. අපි සිතින් සිතන්නට කැමති දේ ධර්මකාරණයක් වෙන්නත් පුළුවන්, ඒක කුසලච්ඡන්දය වෙන්නත් පුළුවන්. හැබැයි බොහෝ කොට ප්‍රතජන සත්වයා තුළ ඒ සිතින් සිතන්නට කැමති දේ අර විදිහේ කාමච්ඡන්දාදී අවශේෂ රුචිකත්වයක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඉන්ද්‍රියන්ගෙන්, පංචේන්ද්‍රියන්ගෙන් ලෝකය ප්‍රියමනාප විදිහට ග්‍රහණය කරන්න අපේක්ෂා කිරීම විතරක් නෙමෙයි, නිකන් අපි කැමති මනෝලෝකවල ජීවත් වෙන්න කැමති බව. අපි කැමති මානසික සංකල්ප, මානසික සංඥා සමහරලාට ඒව නිකන් මේ මිහිපිට යථාර්ථයක් බවට පමුණවන්න පුළුවන් දේවල් නෙමෙයි. නමුත් නිකන් ඒව ගැන ඔහේ හිත හිතා ඉඳ මනස ප්‍රිය කරන. එතකොට ඒව තනිකරම ධම්මකාම. එතන ධම්ම කියලා කියන්නේ සද්ධර්මය නෙමේ, සිතට අරමුණු වෙන ධර්ම. ඒ සිතට අරමුණු වෙන ධර්ම තුළ යම්කිසි
අර ඒ ඒවාෙහි ඇලෙන බැඳෙන ගිලෙන ගතියක් තියෙනවා නම් ඒකට ප්‍රියකරන ගතිය. එතකොට ඒ නිසා පංචේන්ද්‍රයන්ගෙන් ඇලෙන බැඳෙන දේ විතරක් නෙමේ මානසිකව අපි යම් යම් සංකල්පවලට මනෝභාවයන්ට මනෝමය වශයෙන් අපි ගොඩනගා ගන්නා දේවල් වලට ඇලුම් කරනවද එතන තියෙන්නේ කාමච්ඡන්දේමයි කියන බව අපි පරිස්සමින් තේරුම් ගන්නවා. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද කියලා කියන්නේ ව්‍යාපාදයයි කියලා කියන්නේ පටිඝයෙහි එක්තරා ස්වરૂපයක්. පටිඝ කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය. එතකොට පටිඝය ක්‍රෝධය වශයෙන් මතුවෙන්න පුළුවන්. ද්වේෂය, භීතිය, ශෝකය, පසුතැවීම, අප්‍රියාව, පිළිකුල ඔය විවිධ ස්වરૂපයෙන් පටිඝය මතුවෙන්න පුළුවන්. එකම ධර්මතාවය. එහි එක ස්වરૂපයක් තමයි ව්‍යාපාද කියන්නේ. ව්‍යාපාද කියලා කියන්නේ දැන් ක්‍රෝධ කියලා කියන්නේ අරමුණට ප්‍රතිවිරුද්ධව වහා නැගී සිටින ගතිය. අරමුණට විරුද්ධ බව ඒ මොහොතේම ප්‍රකට කරනවා. ඒක තමයි ක්‍රෝධයේ ස්වභාවය. ව්‍යාපාදය කියන්නේ එහෙම නෙමේ, අරමුණට විරුද්ධයි. හැබැයි ඒ විරුද්ධතාවයේ ඒ මොහොතේම ප්‍රකට කරන්න යන්නේ නැහැ. එහෙමම නිවිලා ඉන්නවා. හැබැයි ඇතුළතින් අපේක්ෂා කරන අරමුණෙහි විනාශය. ඒක තමයි ව්‍යාපාදෙහි සූක්ෂම ස්වභාවය. එතකොට යම් පුද්ගලයෙකුට අකමැති නම් ගහන්න බනින්න විරුද්ධකම් කරන්න මොකක්වත් කරන්න යන්නේ නැහැ. හැබැයි ඇතුළතින් නිරන්තරයෙන් අපේක්ෂා කරන කොයි මොහොතක හරි වෙනසේවා, නැසේවා, පරිහානියක් සිද්ධ වේවා, අනර්ථයක් වේවා කියන එක නිතරම අපේක්ෂා කරන. එහෙම ප්‍රාර්ථනා කරනවත් නෙමෙයි. ඒක මතුවෙන හොඳම අවස්ථාව තමයි Tamanට විරුද්ධ පුද්ගලයාට මෙහෙම දෙයක් වුණා කියනකොට ඇතුළතින් නිකන් පොඩි සතුටක් ඇති වෙනවා. එතන ඒ මොකද්ද? ඒ හැම එකක් අපේක්ෂා කරමින් හිටියා. මාත් බලාපොරොත්තු වුණේ ඒක තමයි. ඔහොම වෙලා මදි. තව ඔහොම නෙමෙයි වෙන්නේ. එතකොට දැන් සමහරු ඒක ධර්ම සංඥාවක් හැටියටත් ගන්නවා. ඒ අපිත් එක්කම කියනවා සමහරවිට. හාමුදුරනේ ඉතින් අපිට මෙහෙම මෙහෙම කළා. අපි නම් ඉතින් මොකුත් කරන්න යන්නේ නැහැ. අපි ඉතින් මේ ධර්මයත් එක්ක කටයුතු කරන අයනේ. නමුත් ඉතින් මේ පිම්පව් කියලා දෙයක් තියෙනවනේ. ඔයගොල්ලෝ බලමුකෝ විපාක විඳිනකොට තව ටික දවසකින් හම්බ වෙයි ඒගොල්ලන්ට ඔය ප්‍රතිඵල. එතකොට දැන් මේ ඇතුලෙන් බලාපොරොත්තු වෙන මං නම් මොකුත් කරන්නේ නැහැ. හැබැයි මං ජීවත් වෙලා ඉන්න කාලෙම ඕක විඳවනවා බලන්න මට ලැබෙන්න ඕන. එතකොට මේ ව්‍යාපාදයේ ස්වභාවය. එතකොට ඒකෙන් ඇතුළත පුළුස්සනවා, ඇතුළත දවනවා, ඇතුළත කිලිටි කරනවා, සම්පූර්ණයෙන් විමුක්ති මාර්ගය අහුරනවා. ඒකයි ඒක නීවරණයක් කියලා කියන්නේ. ව්‍යාපාදේ ඊළඟට තීන මිද්දේ කියලා කිව්වා. අර චිත්තචෛතසික ධර්මයන්ගේ උදාසීන ගතිය, හැකිලෙන ගතිය. ඊළඟට උද්දච්ච කුක්කුච්ච. උද්දච්චය කියලා කියන්නේ සැලෙන බව, කුක්කුච්චය කියන්නේ තැවෙන බව. විචිකිච්ඡා කියලා කියන්නේ සැක සංකය. හැම කරුණක් ගැනම නෙමෙයි, බුද්ධ ආදී අටතන සැකය කියලා කියන්නේ බුදුහාමුදුරුව ගැන, ධර්මය ගැන, සංඝ රත්නය ගැන, පෙර භවයේ, මතු භවයේ, පෙර භවයේ හා මතු භවයේ පිළිබඳ, පටිච්ච සමුප්පාදයේ පිළිබඳ, ඊළඟට ත්‍රිශික්ෂාවන් පිළිබඳ, මේවා ගැන ඇතිවෙන යම් යම් සැක සංකා අපේ මනස විනාශ කරන. එතකොට ඔය කියන ලද්ද කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම වලින් අපේ සිත නිදහස් කරගෙන යම්කිසි අරමුණක කුසලමය වශයෙන් සිත පවත්වන්න පුළුවන් නම් එතන චිත්ත විවේකයයි. ඇයිද අරමුණක කුසලමය වශයෙන් පවත්වනවා කිව්වේ? ඇයිද කුසල් අරමුණක් කියලා කියන්න බැරි? මේ ලෝකේ කුසල් අරමුණු කියලා ඒවා නැහැ. අකුසල් අරමුණු කියලා ඒවත් නැහැ. අරමුණු පමණයි පවතින්නේ. ඒ අරමුණ කුසල් වෙනවද අකුසල් වෙනවද කියලා තීරණය වෙන්නේ අපි ඒකට දක්වන ප්‍රතිචාරයත් එක්ක. දැන් බුද්ධ රූපය දැකීම කුසල ආරම්භණයක්ද අකුසල ආරම්භණයක්ද? අපට හිතෙන්නේ කුසල ආරම්භණයක් කියලා. නමුත් බුද්ධ රූපය දැකලා කෙනෙකුට ද්වේෂය මතුවෙන්න පුළුවන්. අකුසල් සිතුවිලි මතුවෙන්න පුළුවන්. එතකොට ඒ තනත්තාට දැන් අපි ඒක මෙහෙම තේරුම් ගන්න ඕන. බුද්ධ රූපය නේත්‍රයට දකින්නට ලැබෙන්නේ ඒ මොහොතේ ජනිත වෙන චක්කු විඥාණය සසරේ කරන ලද කුසල විපාකයක්. ඒක හරි. හැබැයි ඒ චක්කු විඥාණය කුසල විපාකයක් වුණාට චක්කු විඥාණයෙන් ගන්න ඒ බුද්ධ දර්ශනය පිළිබඳව අපි මනසින් ප්‍රතිචාර දක්වන විදිහ කුසල් හෝ අකුසල් වෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ අවබෝධිත කරනවා කියන. කුසල විපාකයක් හැටියට තමයි බුද්ධ දර්ශනය අපට ලැබෙන්නේ. දේවදත්ත හාමුදුරන්ටත් ඒක ලැබුණේ කුසල විපාකයක් හැටියට. ඉතින් ඒකෙන් ඒ ලැබෙන කුසල විපාකේ පරිහරණය කරන්නේ වැරදි විදිහට.
ඒකට ප්‍රතිචාර දක්වන්නේ වැරදි. එතකොට එතන ඉඳන් මේක අකුසල්. එතකොට ඉන්ද්‍රයන්ට සුඛ සහගත දේවල්, ප්‍රියශීලී දේවල් අපට ලැබෙන්නේ කුසල විපාකයක් හැටියට. නමුත් ඒ ලැබෙන ප්‍රියශීලී අරමුණට අපි තෘෂ්ණා මූලිකව ප්‍රතිචාර දක්වනවා නම් එතන ඉඳන් අකුසල් සිත් තමයි ජනිත වෙන්නේ. ද්වේෂ මූලිකව ප්‍රතිචාර දක්වනවා නම් එතන ඉඳන් අකුසල් සිත් තමයි ඇති. ඊළඟට අපි හිතමු අසුචි ගොඩක් කියලා කියන්නේ මල කඳක් කියලා කියන්නේ අකුසල විපාකයක් වශයෙන් තමයි අපට අප්‍රසන්න අරමුණ නේත්‍රයට ලක් වෙන්නේ. ඒතකොට ඒ පිළිබඳව ඇති වෙන චක්කු විඥානය අකුසල විපාක චක්කු විඥානය අසුචි ගොඩක් දකිනකොට. හැබැයි ඒ අසුචි ගොඩ දැක්කහම එයින් ඒක දකින්නට ලැබෙන්නේ අකුසල විපාකයක් නිසා වුණාට අපට ඕන නම් ඒ අසුචි ගොඩ පාදක කොටගෙන විදර්ශනා වඩන්න, පිළිකුල් භාවනාව කරන්න, අසුභ භාවනාව කරන්න පුළුවන්. එතකොට එතන ඉඳන් ඒක කුසල සිත් සමූහයක් ඇති කරගන්න. ඒ නිසයි මම කිව්වේ අරමුණු ගත්තහම කුසල් අරමුණු අකුසල් අරමුණු කියලා එහෙම වෙන් කරන්න පහසු නෑ. ඒ ලැබෙන අරමුණට අපි දක්වන මානසික ප්‍රතිචාරය මත තමයි එතන ඒක කුසලයක් වෙනවද අකුසලයක් වෙනවද කියලා තීරණය කරන්නේ. එතකොට චිත්ත විවේකයයි කියන්නේ ඒ ලැබෙන අරමුණ කවර අරමුණක් වුණත් ඒ අරමුණ පිළිබඳව අකුසල සහගත තත්වයකට සිත පරිවර්තනය වෙන්නට නොදී කුසල සහගත මට්ටමින් අපට අර ආරම්මණයන් සමග මනස පවත්වන්නට පුහුණු වීම තමයි චිත්ත විවේකයයි කියලා කියන්නේ. මොකද හැම විටම සිත තෙහෙට්ටු වෙන්නේ ලෝභ දේශ මෝහ පදනම් කොටගත්තු කිලිටි සිතුවිලි වලින් තමයි සිත වෙහෙසටපත් වෙන්නේ, තෙහෙට්ටු වෙන්නේ. සිත සැහැල්ලු වෙන්නේ, පැහැපත් වෙන්නේ. සිත කොච්චර දැන් අර කයට වගේ දවස මුළුල්ලේම වැඩ කළාම සිතට විවේක ඕන එහෙම එකක් නැහැ. එතකොට සිත ලෙඩ වුණාන් පස්සේ සිතට වෙනත් ප්‍රතිකාරයක් ඕන කියලා එහෙම එකක් නැහැ. ඒ ලෙඩ කරන දුර්වල මනෝභාවයන් ටික ඉවත් කළාම සිත නැවත ප්‍රකෘති මට්ටමකටපත් වෙනවා. ඉතින් කයත් ඇත්තට මේක තමයි වෙන්නේ. ඉතින් කයේ තියෙන රූප කලාප විපරීත වුණාන් පස්සේ විපරීත රූප කලාප වෙනුවට ප්‍රකෘති රූප කලාප ගොඩනැගෙන්නට සැලැස්වීම පස්සේ කය නිරෝගී. ඉතින් ඒ වගේම සිත අර විකෘති මනෝභාවයන් වෙනුවට ප්‍රකෘති මනෝභාවයන්, කුසලමය මනෝභාවයන් ජනිත කරන්නට පුළුවන් නම් එතන් පටන් සිත නිරෝගී වෙනවා. එතකොට අන්නේ සිත නිරෝගී මට්ටමින් නීවරණ ධර්මයන්ගෙන් විනිර්මුක්තව කුසලමය පදනමක් අපට පවත්වන්නට පුළුවන් නම් එය තමයි චිත්ත විවේක කියලා කියන්නේ. එතකොට කාය විවේකයේ කුමක් සඳහාද? මේ කියන චිත්ත විවේකයේ සඳහා. එතකොට යම් කෙනෙකුගේ කාය විවේකය චිත්ත විවේකයෙන් විනිර්මුක්ත වෙන්න, ඒ කියන්නේ සිත කිලිටි වෙන නීවරණ ධර්ම වලට පෙළඹෙන්න හේතුවක් වෙනවා නම් ඒ තැනැත්තාගේ කාය විවේක මේ ආර්ය විනයෙහි සැබෑ විවේකයක් හැටියට හඳුනා ගන්නෙ නැහැ. එතකොට දැන් සිත නීවරණ ධර්මයන්ගෙන් නිදහස් කරගෙන පවත්වා ගන්නේ කුමකටද? ධානා සුවේහි ඇලිලා බැඳිලා ඒ මානසික සුවේ විඳින්නට නෙමෙයි. අර කායික සුවේට ඇලෙනකොට එතන තෘෂ්ණා මූලික වෙනවා වගේම තමයි මේ මානසිකව ඇති කරගන්න සුවේට ඇලුනොත් ආයෙ අපි තෘෂ්ණා බරිත වෙනවා. ආයෙ එතන බැඳෙනවා. ඒ නිසා එතනිනුත් ඔබට ගිහිල්ලා ඒ මනස වැඩ කරන හේතුඵල රටාව, ඊළඟට ඒ හේතුඵල වශයෙන් ඇතිවෙන නාම රූප ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් දකින්න, ඒවා ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙද බෙදා විශ්ලේෂණය කරලා බලන්න, මේ බඳු ගැඹුරු විදර්ශනාවකට නැඹුරු වෙමින් අනුක්‍රමයෙන් මේ ක්ලේශ ධර්මයන් මුලිනුපුටා දැමීමේ ප්‍රයත්නය සඳහා තමයි අපි චිත්ත විවේකය යොදාගත යුත්තේ. එතකොට ඒ ක්ලේශ ප්‍රහාණය සිද්ධ වෙන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන අවස්ථා හතරේදී. ඒ අවස්ථා තමයි උපදී විවේක කියලා හඳුන්වන්නේ. ඉතින් එතකොට මේ ආර්ය විනයෙහි විවේකය කියලා හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන්ම කෙලස් ධර්මයන්ගෙන් සිත නිදහස් කර ගැනීමයි. ඒ කෙලස් ධර්මයන්ගෙන් සිත නිදහස් කරගන්නට යන මහා පරමාර්ථය සාධනය කරගන්නට සහාය වෙන කායික මානසික සුවපත් භාවය, සැහැල්ලු භාවය තමයි
කාය විවේක, චිත්ත විවේක කියලා හඳුන්වන්නේ. අර ප්‍රධාන මූලිකම විවේකය තමයි උපදි විවේකයේ හැටියට හඳුන්වන්නේ. එතකොට ඒ අනුව කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන් මේ ආර්ය විනයෙහි විවේකයේ තුන් ආකාරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මහා පුරුෂ විතර්කයක් හැටියට. එහෙම නැත්නම් එදා අනුරුද්ධ හාමුදුරුවන්ගේ චිත්ත සංකල්පනාවක් හැටියට මතුනේ මේ ධර්මය ප්‍රගුණ කරන්නට නම්, මේ දහමෙන් ඵල ලබන්නට නම් මෙන්න මේ ගුණය තියෙන්නට ඕනේ. මේ ගුණය තියෙන කෙනෙකුටයි මේ වැඩේ කරන්න පුළුවන්. මොන ගුණයද? මේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන මේ ත්‍රිවිධ විවේකය හඳුනාගෙන අනුක්‍රමයෙන් එබඳු උත්තරීතර විවේකයක් සඳහා වෑයම් කරන උනන්දු වෙන කෙනෙකුටයි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් ඵල ලබන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව නිකන් කල්ලි ගෙහිලා පිරිසෙක් එකතු වෙලා අල්ලාප සල්ලාප දොඩෝමින් ඒ විදිහට කාලය කා දමන, එහෙම නැත්තං අර සෙය්‍ය සුඛ, මිද්ද සුඛ, අර සයනේ වැතිරිලා සැප විඳීම විවේකය හැටියට හඳුනා ගන්න, එහෙම නැත්තං චිත්තචෛතසික ධර්මයන් උදාසීන වෙලා අලස වෙලා ඒ ඉන්න බව විවේකයේ හැටියට හඳුනා ගන්න, ඒ විදිහේ ප්‍රාථමික තත්ත්වයක් ඇති අයට නෙවෙයි මේ ධම ප්‍රගුණ කළ හැක්කේ. මේ කියන උත්තරීතර විවේකයේ පිළිබඳ උනන්දු වෙන අයට පමණයි කියන මේ කාරණයයි තුන්වැනි මහා පුරුෂ විතර්කයේ හැටියට එදා අනුරුද්ධ හාමුදුරුවන්ගේ සිතෙහි මතුවෙන්නේ. ඒ කාරණේ බුද්ධ දේශනාවක් හැටියට පසුව භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් මේ කරුණු සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කාය විවේකයේ නිවැරදිව හඳුනාගෙන මතු කරගන්නටත්, ඒ කායික සැහැල්ලුව මානසික විවේකයේවත් නීවරණ ධර්මයන්ගෙන් සිත නිදහස් කරගෙන චිත්ත විවේකයේ ඇති කර ගැනීමටත්, ඒ චිත්ත විවේකයේ ක්ලේශ ධර්මයන්ගෙන් විනිර්මුක්තව කෙලෙස් ධර්මයන්ගෙන් සිත නිදහස් කොටගෙන ලබන උත්තරීතර විවේකයේ සඳහාත් උපකාර කරගන්නට මේ අසුද්ධම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමු. හොඳයි, එහෙමනම් ඔය අපි කියපු ධර්ම කාරණා වලින් හෝ එහෙම නැත්නම් වෙනත් දහම් කරුණු ඇසුරෙන් හෝ කාට හරි මොනවා හරි අහන්න අවශ්‍ය නම් අපිට ටික වෙලාවක් ඒ සඳහා යොදා ගන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්සේ දේශනා කළ ධර්මයේ ඇසුරෙන් මම හිතන්නේ ඉතාම පැහැදිලිව දේශනාව කරා. නමුත් ඔබ වහන්සේගේ දේශනාවේදී හිත ගැන කතා කරන නිසා, කරුණ විපත් කරන නිසා ඒ හිත පිළිබඳව මට වෙනත් ප්‍රශ්නයක් මේ අවස්ථාවේදී ගැටලුවක් මතු වුණා. ඔබ වහන්සේගේ අනුකම්පාව ලැබිලා ඒක ගැන පැහැදිලි කරලා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි ධර්ම දේශනාවල්දී ඉගෙනගෙන තියෙනවා බුද්ධ ධර්මය අනුවත් අත්හරින්න කියන එක. අපි කුසලයක් කරත් ඒකත් අහෝසිල යන නීවරණයක් හැටියට සලකලා ඒක ඉවත් කරන්න කියන එක. අනිත් අතට දැන් අපි චුතිසිත මිය යන අවස්ථාවේදී චුතිසිත සකස් වෙන්නේ සිතට එන හොඳ යහපත් සිතුවිලි කරන ලද කුසල ධර්ම පින්කම් අනුව කියලත් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. දැන් විශේෂයෙන්ම ඒ කාලේ පින් පොත කියලා එකකුත් තිබුණා. ඉතිහාසයේ කියන දුටුගැමුණු රජුරු මිය යන අවස්ථාවේදීත් ඒ රුවන්වැලිසෑය අසල ඉඳගෙන කරන ලද පින්කම් සම්පූර්ණයෙන් මෙනෙහි කරා කියන එක. එතකොට අපි කියන ඒ සිතෙන් සීලුණු දේවල් කරන ලද පින්කමක් පවා අහුති වෙන හැටියට සලකලා සිතෙන් ඉවත් කරොත් චුතිසිතට පිළිබඳව නැත්නම් ඒ අවස්ථාවේදී සිතට එන අරමුණු වෙනස් දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස බවන්සේගෙන් දෙපා නැමැති ගෞරවයෙන් මායිලා සිටිනවා. ඉතාම හොඳ ප්‍රශ්නයක් ඒ මතු කළේ. දැන් ඔය සමහරු හරියට පටලවාගෙන ඉන්න කාරණයක් තමයි ගිහි භවතුන් පමණක් නෙමේ ස්වාමින් වහන්සේලා පවා ඒ කාරණේ වරදවා පැහැදිලි කරන අවස්ථාවට ඇහෙනවා. පව් කරන්නත් එපා, පින් කරන්නත් එපා කියලා. මොකද ඒ අය හිතනවා දැන් මේ පව්කම් නොකරනවා වගේම පින්කනුත් නොකළහම තමයි මේ සසර ගමන නිමා වෙන්නේ කියලා. එතකොට ඒකට හේතුව තමයි දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන. අවිද්‍යාව නිසා කුසල කුසල සංස්කාර ගොඩනගනවා. ඒ සංස්කාර නිසා තමයි ඊළඟ ප්‍රතිසන්දි විඥානේ ඇති වෙන්නේ. ඔය දේශනාව වරදවා වටහා ගැනීම නිසා තමයි ඒ විදිහට අනුශාසනා කරන්නේ. නමුත් බුදුදහමේ බුදුරජාණන් වහන්සේ කොතනකවත් පටිච්චසමුප්පාදය තුළ උන්වහන්සේ පැහැදිලි කරන්නේ නැහැ අවිද්‍යාව නැතුව
මේ සංස්කාර ධර්ම වලින් විතරක් භවය හට ගන්නවා කියලා එකක් දේශනා කරන්නේ නැහැ. එතකොට භවය හට ගන්න ප්‍රධාන සාධකය භව තණ්හාව. ඒ නිසානේ චතුරාර්ය සත්‍ය පැහැදිලි කරනකොට දුක ඉපදවීමේ ප්‍රධාන කාරණේ හැටියට තණ්හාව දේශනා කරන්නේ. එතකොට තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව පාදක කොටගෙන. අවිද්‍යා තණ්හා නිසා තමයි සත්වයා භවෙහි උපදින්නේ. ඒ උපදින තැන උපදින ස්වභාවය තීරණය කරන්න විතරයි කර්මයට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව සත්වයා අවිද්‍යාව සහ තෘෂ්ණාව අහෝසි කරනවා නම් එතනින් එහාට භවෙහි උපද්දවන්නට කර්මයට පුළුවන්කමක් නැහැ. එහෙම පුළුවන් නම් අඟුලිමාල හාමුදුරුවන්වත් උපද්දවන්නට. උන්වහන්සේ ඒ ජීවිතේම කරගත්තු ප්‍රාණඝාත අකුසල් ටික බැලුවෙන් පස්සේ උන්වහන්සේ ඊළඟ එකම භවයකවත් උපන්නේ නැහැ. එතකොට කුසල් කරපුවාම සසරෙහි උපදිනවා නම් අකුසල් කළාම කොහොමවත් උපදින්න එපාය. නමුත් ඒ සියල්ල අහෝසි අවිද්‍යා තෘෂ්ණා දුරු කරපු තැන ආයෙ අර එක කුසලයකටවත් අකුසලයකටවත් ප්‍රතිසන්දියක් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපිව නැවත භවයක ප්‍රතිසන්දියක් ඇති කරන්නට අපි සතු කර්මවලට හැකියාව තියෙන්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව තියෙන තාක්කල් පමණයි. එතකොට අපි ළඟ අවිද්‍යාව සහ තෘෂ්ණාව තියාගෙන අපි කර්ම යට කරන්න උත්සාහ කරනවා නම් ඒකත් නිර්ර්ථක උත්සාහයක්. අවිද්‍යාව සහ තෘෂ්ණාව තියෙන තාක්කල් කර්ම විපාක දෙනවා. එනිසා අපි උත්සාහ කළ යුතුයි අවිද්‍යාව සහ තෘෂ්ණාව දුරු කරන්න. ඒ දුරු කරන තාක්කල් කර්ම විපාක දෙනවා කියන බව මතක තියාගෙන එතෙක් අපට කරගත හැක්කේ අනර්ථකාරී කර්ම යට කරගෙන අර්ථ සම්පන්න කර්ම මතු කරගෙන කළමනාකරණය කිරීමක් විතරයි. ඒ නිසා තමයි මරණාසන්න අවස්ථාවේදී අපි කුසලයක් සිහි කරගන්න උත්සාහ කරන්නේ. ඒ වෙලාවට කුසලුත් නැතුව අකුසලුත් නැතුව මොකක්වත් නැතුව ඉන්න පුළුවන් නම් තමයි හොඳ. හැබැයි එතනට මනස හැදිලා නැහනේ. අවිද්‍යා තෘෂ්ණා තාම දුරු කරලා නැහනේ. තාම භව තණ්හාව තමන් ළඟ තියෙනවා. ඒ තියෙන නිසා අනිවාර්යෙන් මෙතනින් ගිලිහෙනකොටම උපදිනවා. එතකොට ඒ උපදිනවයි කියන බව තවම නවත්ත ගන්න බැරි වෙලා තියෙනවා නම් අපිට කරන්න පුළුවන් උපදින තැන අනර්ථකාරී තැනක් බවට පත්වීම වළක්වාගෙන මේ උත්සාහය ඉදිරියට ගෙනියන්න පුළුවන් නිවන් දකින්නකම් මනස පුහුණු කරන්න පුළුවන් ආත්ම භාවයක ඉපදීම පමණයි. එතකොට ඒ උපදින්නෙත් උපාදානය නිසා තමයි. ඒ උපදින්නෙත් අල්ලා ගැනීම නිසා තමයි. ඉතින් අල්ලා ගැනීම සම්පූර්ණයෙන් අහෝසි කරන්න තාම පුහුණු වෙලා නැතිනම් එතෙක් අපට පුළුවන් වෙන්නේ නරක දේවල් අල්ලගන්න නැතුව, වැරදි දේවල් අල්ලගන්න නැතුව, දිරච්චතු අල්ලගන්න නැතුව ටිකක් හයිය එකක් අල්ලගෙන මේ ගමන යන්න මඟ හදාගන්න එකයි. ඒ නිසා අපි කුසලයක් සිහි කරගත්තයි කියලා උපාදානයෙන් තොර නැහැ. කුසලයක් සිහි කළත් එතන සිද්ධ වෙන්නේ උපාදානයම තමයි. නමුත් නැවත නැවත භික්ෂුන් වහන්සේලා හැටියටත් උපදෙස් දෙන්නේ බුදුරජාණන් වහන්සේත් ඒකට උපදෙස් දීලා තියෙනවා. දැන් සංකාරුප්පත්ති සූත්‍රයේ එහෙම අරගෙන බලන්න කියවලා එතකොට ඒ සංකාරුප්පත්ති සූත්‍රයේ බැලුවාම තේරෙනවා බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරනවා මේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මේ ගුණාංග දියුණු කරපු තැනැත්තට ඕනනම් මම අසවල් මම මනුස්ස ලෝකේ ශාක්‍ය කුලයේ උපදිනවා කියලා හරියට සිත පිහිටෙව්වොත් එතනතර ශාක්‍ය කුලයේ උපදින්න පුළුවන්. මම බ්‍රාහ්මණ කුලයේ උපදිනවා කියලා සිත පිහිටෙව්වොත් ඔහුට බ්‍රාහ්මණ කුලයේ උපදින්නට පුළුවන්. මම චාතුරු මහරජික දිව්‍ය ලෝකයේ උපදිනවා කියලා සිත පිහිටෙව්වොත් එතනත්තට එතන උපදින්න පුළුවන්. මේ විදිහට එක් එක් ආත්ම භව පිළිබඳ බුදුහාමුදුරුව දේශනා කරනවා. එතකොට ඒ දේශනා කරන්නේ භවයේ උපදින්නට කියලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනෙක් තැන්වල එක මොහොතක්වත් මම භවයේ වර්ණනා කරන්නේ නැහැ. මෙතනින් එතර වීමයි අවශ්‍ය. හැබැයි එතර වීම අවශ්‍ය වුණාට ඒකට අවශ්‍ය සාධක ටික සම්පාදනය කරනකම් ඒ එතර වීම බලහත්කාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ එතර වීම සිදු වෙනකම් මේක කළමනාකරණය කරගෙන යන්න ඕන. ඒ නිසා බෞද්ධයා නිවන ඉලක්ක කරගෙන විමුක්තිය සඳහා අත්හැරීම පුහුණු කරන්නට ඕන. අත්හැරීම පුහුණු කරනවා කියලා අවිචාරවත්ව නිනව්වක් නැතුව අත්හරින්න බැහැ දේවල්. ඒව පදනම දැනගෙන ඕන ඒ අත්හැරීම පුහුණු කරන්න. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි මේ ජීවිතය පවත්වාගෙන යන හේතු සහ ප්‍රත්‍ය තියෙනවා. හේතු කියලා කියන්නේ මූල සාධක, ප්‍රත්‍ය කියන්නේ ඒකට උදව් වෙන සාධක. දැන් අපි ජීවත් වෙන්නේ කුමන හේතු මතද, කුමන ප්‍රත්‍ය මතද?
අපි ජීවත්වීම හේතුව තමයි අවිද්‍යාව, තෘෂ්ණාව සහ කර්ම ශක්තිය. ඒවත් තමයි මූල හේතු. ප්‍රත්‍ය තමයි ආහාර, ඔක්සිජන් වායුව, ඉරියව් පැවැත්වීම, සීතෝෂ්ණ, ගෙවල් දොරවල්, බෙහෙත්, ඒවා තමයි ප්‍රත්‍ය. ඒ නිසානේ භික්ෂුන් වහන්සේලාට සිව්පසය කියලා හඳුන්වන්නේ ආහාර ආදී. එතකොට ඒවත් තමයි ප්‍රත්‍ය. ඒතර ප්‍රත්‍යත් ඕන මේක පවත්වන්න. හැබැයි ප්‍රත්‍යවලින් පවත්වන්නේ අර මූල හේතු වලින් ජනිත කරපු ශක්තියයි. දැන් යම් කිසි කෙනෙක් හිතනවා නම් මම මේ භවගමන නිමා කරන්න ඕනේ. ඒ නිසා මං ආහාර නොගෙන ඉන්නවා කියලා කල්පනා කළොත් ඒතනත් අගමුල පටලවා ගන්න කෙනෙක්. ඇයි ඒ? මේකේ මූල හේතුව තියෙද්දි එයා ප්‍රත්‍ය නවත්තලා මේක නවත්තන්න හදනවා. ඒක තමයි බුදුහාර දේශනා කළේ ඒක අත්ති කිල මතානුයෝගියයි කියලා. එහෙම කරන්න බෑ මේක. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අර මූල හේතු නවත්තන්න. මූල හේතු නවත්තනකම් මේක නඩත්තු කරගන්න වෙනවා අපිට. ඒක වරදක් ඒක අපරාධයක් කියලා බුදුහාමුදුරුව කොතනකවත් දේශනා කරන්නේ. ඒක ඥාන සම්පන්න වැඩපිළිවෙලක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හැබැයි එතන තියෙන්නේ තෘෂ්ණාව තමයි. එතන තියෙන්නේ උපාදානය තමයි. එතන තියෙන්නේ අවිද්‍යාව තමයි. අවිද්‍යාව දුරු කිරීම සඳහා ඒ තියෙන අවිද්‍යාව කළමනාකරණය කරගන්න. තෘෂ්ණාව දුරු කිරීම සඳහා තියෙන තෘෂ්ණාව කළමනාකරණය කරගන්න. ආහාරය නිමා කිරීම සඳහා, ආහාර කියන්නේ මේ භව පැවැත්මට උදව් වෙන සාධකනේ, ඒ භව පැවැත්මට උදව් වෙන සාධක නිමා කිරීම සඳහා ආහාර පරිහරණය කරන. එතකොට සරල උදාහරණයකින් කියනවා නම් මල මුත්‍ර කියන ඒවා වැදගත් දේවල් නෙමෙයි. හැබැයි විස වෛද්‍යවරු ඒවා එකතු කරලා ගුලි කරලා ගුලි හදලා තියාගෙන ඉන්නවා සර්පෙක් වගේ දෂ්ට කළාන් පස්සේ ඖෂධයක් හැටියට දෙන්න. එතකොට ඒකෙන් විස නසන්නට පුළුවන්. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිනවා භික්ෂුන් වහන්සේලාට පවා හදිසිය සර්ප දෂ්ටයක් වගේ ඇති වුණොත් වෙන ප්‍රතිකාර කරන්නට අහල පහල කෙනෙකුත් නැත්තම් හොයාගෙන යන්න වෙලාවක් නැත්තම් වහාම මල මූත්‍ර අලු මැටි එකට අනලා වළඳන්. ඒක උග්‍ර විසනාශකයක්. එතකොට අරව වෙන වෙනම ගත්තොත් විස. එතකොට ඒ විසෙන් විස නසන්නට පුළුවන්. එතකොට ඒක ඔසුවක් වෙනවා. එතකොට එහෙමයි කියලා අපි මේ භාජන තියාගෙන මල මුත්‍ර එකතු කර කර තියාගන්නනේ ආ මේක හොඳ ඔසුවක් කියලා. ඒක අවශ්‍ය වෙච්ච වෙලාවට ඕනනම් ඔසුවක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එහි තියෙන නිසරු බව, කිලිටි බව දැනගෙන. අන්න ඒ වගේ තමයි මේ සමස්ත සංස්කාරයන් කුසල් වුණත් අකුසල් වුණත් ඒව සංස්කාර ධර්ම. ඒ නිසා කුසල සංස්කාර කියලා ඒවා උපාදාන කරගෙන ගොඩ ගහගෙන අල්ලගෙන බදාගෙන ඒවා මැත්තේ විනාශ වෙන්නට දෙයක් නැහැ. එය අර සතර අපායන් වළක්වාගෙන භවයේ සුවපත් කරගෙන පාරමිතා පිරීමේ අවශ්‍යතාවය සඳහා දැනගෙන පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ක්‍රමයකයි බුදුදහම කියන්නේ. එතකොට අත්හරිනොයි කියලා අපි අර මුලින් අතහරින්නට ඕන දේ අගට තියලා අගින් අතහරින්නට ඕන දේ මුලින් අතහැරියොත් එහෙම මොකක්වත් කරගන්න බෑ. ඉතින් අද ගොඩක් දෙනා කරන්නේ එහෙම වැඩ තමයි. අද අත්හරින්න කිව්වම පස්සේ නෝනා අතහරිනවා, මහත්තයා අතහරිනවා, ගෙවල් දොරවල් අතහරිනවා, රස්සාව අතහරිනවා, දරුවෝ හදන එක අතහරිනවා. එතකොට ජාතියත් නැති කරගෙන රටත් වනසගෙන සියල්ල නැති භංගස්ථාන කරගෙන තමයි ඒගොල්ලෝ නිවන් දකින්න උත්සාහ කරන්නේ. අන්තිමට ඒගොල්ලන්ගේ නිවනත් නැහැ, රටත් නැහැ, සාසනෙත් නැහැ, මොකක්වත් නැහැ. එතකොට ඒ අවිචාරවත් බව. එතකොට ලෝකය පවත්වන්නට ඕන. ඒ ලෝකයේ සමග තියෙන බන්ධනයයි අතහරින්නේ. ඒ බන්ධනය අතහරින්නේ අපි මානසිකව. ඒක මනසින් පුහුණු කරන්න ඕන. එතෙක් ලෝකය පවත්වාගෙන යන්නට ඕන. ඉතින් ඒකයි මම කිව්වේ ප්‍රශ්නේ ගොඩක් වැදගත්. හුඟක් දෙනෙක් පටලව ගන්නවා ඒ බඳු සියුම් තැන්වල. දැන් ඔය අපේ පොඩි පොතක් තියෙනවා අත්හැරීම කියලා. එතකොට පුංචි පොත් 27ක් විතර තියෙනවා. ඕවා මුලින් ඕන කෙනෙකුට කැමති තැනක කැමති විදිහට මුද්‍රණය කරලා ඕන තරම් බෙදන්න අපි ඒවා ඉඩහැරලා තිබුණේ. මොකද ඒවා ධර්ම දානය පිණිසයි අපි සකස් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ පොතකට ඒ දවස්වල මුද්‍රණ වියදම ගිය රුපියල් 25ක් විතර. දැන් නම් ඉතින් දැන් තියෙන මිල ගණන් එක්කලා රුපියල් 80ක් 100ක් අතර වගේ යනවා ඒ පොඩි පොතක් මුද්‍රණය කරන්න. එතකොට ඒ පොත් එක එක්කෙනා අරගෙන ඕක මුද්‍රණය කරලා ඒ දවස්වල රුපියල් 25ට මුද්‍රණය කරන්න පුළුවන් ඒ පොත මුද්‍රණය කරලා රුපියල් 100ට 150ට ඔහොම සමහරු විකුණන්න ගත්ත තැන් තැන්.
ඊට පස්සේ සමහර පිටකවර වෙනස් කරලා ඇතුලේ ගොල්ලන්ට ඕන જાති දාලා දැන් අපේ නම තියෙන නිසා ඔය ඔක්කොම කුණු ගඩවල් අපිට තමයි එන්නේ. ඊට පස්සේ මම ඒ පොත් මුද්‍රණය කරන ඒ දරුවත් එක්ක කතා කරලා මම කිව්වා මීට පස්සේ කිසිම කෙනෙකුට කිසිම තැනක මේ පොත් මුද්‍රණය කරන්න දෙන්න එපා. මුද්‍රණය කරනවා නම් අපෙන් විමසලා අපි මුද්‍රණය කරන තැනින් මුද්‍රණය කරව ගන්න. එතකොට ඒ ඕන කෙනෙකුට ඒ මුද්‍රණ වියදම දීලා එක තැනකින් මුද්‍රණය කර ගන්න පුළුවන්. වෙන කිසිම කෙනෙකුට එහි අයිතියක් පවරන්න බෑ කියලා අරකේ වාක්‍යයක් එකතු කළා. ඒක ඔච්චර තද විදිහට නෙමෙයි, බොහොම සෞම්‍ය විදිහට ඒ වාක්‍යයත් එකතු කළේ. මේවා මුද්‍රණය කර ගන්න ඕන නම් මේ අයගෙන් විමසන්න. විමසීමෙන් තොරව මෙම පොත් මුද්‍රණය කිරීමෙන් වළකින ලෙස මෙත් සිතින් සිහිපත් කරනවා. දැන් එතකොට අත්හැරීම පොතෙත් ඕක දාලා තියෙනවා යට. දැන් එක්කෙනෙක් ඕක අර අත්හැරීම කියන එක රවුම් කරලා ඊට පස්සේ අර මේවා විමසීමෙන් තොරව මුද්‍රණය කරන්න එපා කියන එක රවුම් කරලා ඉතින් ඔය යවනවා Facebook වල ඕන් අත්හැරීම කියලා. ඕක තමයි ලෝකේ ඇති. එතකොට ඉතින් දැන් අපිට දේවල් අත්හරිනවා කියලා කියන්නේ ලෝකෙට අපරාධකාරයෝ ටිකක් නිර්මාණය කරන එක නෙමෙයිනේ. එතකොට අපේ අත්හැරීම නිසා අපේ අත්හැරීම පොතෙන් තව කෙනෙක් වංචනිකයෙක් වෙනවා නම් තව කෙනෙක් හුරන් කරනවා නම් එතකොට ඒක අතහැරලා දාලා හරියන්නේ නැහැනේ. එතකොට ඒක අපේ වගකීමක් නේ. ලෝකයා සුමකට යොමු කිරීම වගේම වරදින් මුදවා ගැනීමත් අපේ කාර්යභාරය. එතකොට අපි කරන කාර්ය නිසා අනිත් කෙනා වරදට පෙළඹෙනවා නම් ඒක වැළැක්වීමත් අපේ වගකීමක්. එහෙම නැත්නම් ඒ කර්මයට අපිත් කරගන්නවා පැත්තකේ ඉඳලා. ඒ නිසා අපේ ගුරුවරු අපට කියා දීලා තියෙන්නේ ඔබ වහන්සේලා අත්හැරීම වරුදු කරන්න, හැබැයි කුටියෙන් එළියට යනකොට දොර වහලා යන්න මතක තියාගන්න. එහෙම නැති වුණොත් හොරකම් කරන්න හිතාගෙන ඉන්නේ නැති මිනිහත් හොරකමට පෙළඹෙනවා. එතකොට ලෝකෙට හොරෙක් හදලා තියෙන්නේ අපේ අත්හැරීම විසේ. ඉතින් අන්න ඒව තමයි අවිචාරවත් ප්‍රතිපදා කියලා කියන්නේ. ඉතින් නමුත් ඒ අපි ඒක ක්‍රමානුකූලව කරන්න මඟ පෙන්වෙන් පස්සේ ඒක තේරුම් ගන්න බෑ. අර වචන ටික අල්ලගෙන පිටකවරේ අල්ලගෙන ඒකත් එක්ක තමයි හැපෙන්නේ. ඉතින් ඔහොම තමයි ලෝක ස්වභාවය. ඉතින් ඒගොල්ලෝ හිතන්නේ අතාරිනවා නම් ඔක්කොම හොයි කියලා අතාරින්න ඕන. එතකොට ඇඳගෙන ඉන්න වස්ත්‍රයවත් ඕනේ නැහැ. එහෙම තමයි හිතන්නේ. ඉතින් ඒ බෝසතාණන් වහන්සේ පවා අත්හැරිය අත්හරින්නට අවශ්‍ය තැන. එහෙම නැති තැනකදී අත්හරින්න ගියේ නැහැ. තමන්ගේ පරිවාරය වෙනුවෙන් බෝසතාණන් වහන්සේ ජීවිතේ පරදුවට තියලා සටන් කරලා තියෙනවා. හැබැයි දෙන්න ඕන තැන බිරිඳක් දුන්නා. එතකොට අනිත් තැන්වල ඒ සටන් කළේ දෙන්න බැරි නිසා නෙමෙයි. ඊළඟට දැන් සේරිවාණිජ ජාතකයේ අපිට පේනවනේ අර රන්තලිය. එතකොට මේ ඔළුව ගලවලා දෙන බෝසත්වරයාට ඔය රන්තලිය ඉඳා උඹ තියාගනින් කියලා දීලා යන්න බැරිද? ඇයි දෙන්න තු අරංගියේ? එතකොට ඒ ලෝක ධර්මතා මොනවද කියලා තේරුම් අරගෙන කටයුතු කරන ස්වභාවය. තමන්ගේ අත්හැරීම තුළ තව වංචනිකයෙක් අපි නිර්මාණය කරන්න ඕන නැහැ. තමන්ගේ අත්හැරීම තුළ අනිත් අයට අනර්ථයක් වෙන්න ඉඩ හරින්නට බෑ. ඒකයි මම කිව්වේ දැන් අත්හරිනවා කියලා බිරිඳත් අත්හැරලා සැමියාත් අත්හැරලා දැන් බිරිඳයි සැමියයි අතර සම්බන්ධතා නැහැ. ඉතින් එහෙම කොහොමද පෞල් ජීවිත පවත්වන්නේ? ඉතින් එහෙමනම් මහන වෙන්න එපාය. එතකොට අපි හිතමු දැන් මට ඕන නෑ, දැන් තමන් විවාහ වෙලා ඉන්නවා, දැන් තමන්ට ඕන බ්‍රහ්මචාරි වෙන්න. තමන්ට බ්‍රහ්මචාරි වෙන්න ඕන උනාට හරියන්නේ නෑ. තමන්ගේ තනි කැමැත්තට නෙමෙයිනේ විවාහ වුනේ. අනිත් කෙනත් එක්ක සාකච්ඡා කරගන්න. එහෙමනම් දෙන්නම සාකච්ඡා කරන්න ඕනේ. දෙන්නටම බ්‍රහ්මචාරි වෙන්න පුළුවන්ද කියලා. බැරි නම් අනිත් කෙනාට වෙන විවාහයක් කරගන්න ඉඩ තියන්න ඕනේ. එතකොට ලෝක සම්මතයේ හැටියට ගැට ගහලා තියාගෙන ඉන්නවා. ඒ පෞල් සංස්ථාව පවත්වන්නෙත් නෑ. ඊට පස්සේ අනිත් කෙනාට පෞල් සංස්ථාව පවත්වාගෙන යන්න ඉඩ දෙන්නෙත් නැහැ. දැන් තමන් බ්‍රහ්මචාරී. ඉතින් ඒක නිර්වාණගාමිනී මාර්ගය නෙමෙයි. ඒකට වර්තමාන භාෂාවෙන් කියනවා නම් කියන්නේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන. ඒ අර මිනිස්සයා අර බිරිඳ විවාහ කරගෙන තියාගෙන ඉන්න ඒ පෞල් සංස්ථාව ලැබෙන්න ඕන සුවය තෘප්තිය එතන ලැබෙන්න සලස්සන්නේ නැහැ. ඉතින් ඒක අපරාධයක්. ඒක ධර්මානුධර්ම ප්‍රතිපදාවක් නෙමෙයි. ඒක පංචශීලයේවත් ඒක ආර්ය ශීලයේවත් ඒක ආර්ය අෂ්ටාංගික මොකක්වත් නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ තනි කරම ආත්ම තෘෂ්ණාව. මට ඕන දේ මං කරනවා, අනුන්ට මොනවා වුණත් කමන්නේ. ඉතින් ඒ ආත්මාර්ථකාමී සිතුවිලි තමයි. ඒකට ආත්මාර්ථකාමී කියන්න බෑ. ආත්ම තෘෂ්ණාව ආත්මාර්ථකාමී කියන්නේ ඊටාම උසස් වචනයක්. ආත්ම අර්ථය
තමන්ගේ අර්ථය කැමැතිවීමේ. තමන්ගේ අර්ථය කැමති වෙනවා නම් කමක් නැහැ. එතන තියෙන්නේ තමන්ගේ අර්ථය කියලා හිතාගෙන තමන්ගේ හිතුවක්කාර මතයට වහල් වෙලා අනිකා ගැන තඹයකටවත් සලකන්නේ නැතුව. ඒ නිසා ඒවා පාරමිතාවත්, ඒවා නිවන් මගවත්, ඒවා කෙලෙස් නසන මගවත් නෙමෙයි. ලෝකය පටලවාගෙන තමන්ට හිතන දේ ප්‍රතිපත්තියයි කියලා හිතාගෙන කටයුතු කරන අවස්ථාව. ඒකනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ධර්ම බොහොම පරිස්සමින් ගන්න කියලා. එහෙම නැති වුණොත් අර සර්පයා වලිගෙන් අල්ලගත්තා වගේ තමයි වෙන්නේ. එහෙම වරද්ද ගන්න පුළුවන් තැන් ඕන තරම් තියෙනවා. හොඳයි, අද දවසේ සංවිධානය කළ මේ සුවිශේෂී ධර්ම දේශනාවෙන් රැස් කළා වූ සුවහසක් කුසල් මෙම පදනම යටතේ පවත්වාගෙන යනු ලබන ධම්මපාරමී වැඩසටහනට අදාළ සියලුම සමාජික සහ කල්යාණ මිතුරු දායක දායකාවන්ගේ ශීල සමාධි ප්‍රඥා දියුණු වීම පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. එසේම අද දින දහම් ශ්‍රවණය සඳහා පැමිණි සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත්, සියලුම උපාසක උපාසිකාවන්ටත්, අප සැම නමින් මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇතිව අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ හැම දිනම එකතු වෙලා මාසයකට වතාවක් මේ ආයතනයේහි පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවෙහි අද දිනට નિયમિત ධර්මානුශාසනාවයි සිද්ධ කරන්නට යෙදුනේ. කාර්ය බහුල බව, උදාසීන බව සහ සැබෑ විවේකය පිළිබඳවයි අද දින අපි සාකච්ඡා කළේ. ඉතින් මේ මාතෘකාව යටතේ ආර්ය විවේකයට යොමු වෙන්නේ කොහොමද කියලා අපි අද දවසේ ධර්මානුකූලව පැහැදිලි කරගත්තේ. ඒ ධර්ම දේශනාව තුළින්, ධර්ම ශ්‍රවණය තුළින් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක් සිද්ධ කරගත්තා. ඒ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්තා වූ සියලුම කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්තුන් ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පිං කැමති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. මේ ආයතන සුරකින්න මේ පින්වත් හැම දිනාටම ආශිර්වාදේ, ආරක්ෂාව සලසන ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත්, මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදේ රැකවරණය නොමදව සැලසේවා. මේ විවිධ වසංගත රෝග, ලෙඩ රෝග, වෛරස ආදී පැතිරී යන මේ කාලවකවානුවේ හැම දිනාටම නිරෝගී සම්පත්තිය සලසා ගන්නට දෙවියන්ගේ ආශිර්වාදයත් නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් හැම දිනාගෙම පරම්පරාවල මිය පරලොව යන්නට දුනු සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භවගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලොව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට, මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සීල කුසල් බලයෙන්ද, බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රයේ අනන්ත ගුණ අනුභවයෙන්ද, පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද, අපගේ ආශිර්වාදයෙන්ද මේ පින්වත් හැම දිනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුරු වේවා. ආයුර ආරෝග්‍ය භාග්‍ය සම්පත් වර්ධනය වේවා. හැම දිනාගේම යහපත් චිත්ත සංකල්පනාවන් සමෘද්ධිමත් වේවා. මේ බඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත්, ලෝකයටත්, සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි. හැම දිනාටම තෙරුවන් සරණයි. විශ්වමාලමී